අයිවන් ස්වාධීන රූපවාහිනී මෙහෙයවීමෙන් සහ කැලණි විශ්වවිද්‍යාලයේ ගණකාධිකරණ අධ්‍යනාංශයේ සම්පත් දායකත්වයෙන් යුතුව මෙහෙයවනු ලබන තක්ෂිලා වැඩසටහනේ උසස් පෙළ ගිණුම්කරණය සඳහා වන නමවන වැඩසටහන සමගයි ඔබ අද මේ සම්බන්ධ වී සිටින්නේ. ඉතින් සුපුරුදු පරිදි අදත් අපගේ සම්පත් දායකයන් ලෙස අප සමග එක්වනවා කැලණි විශ්වවිද්‍යාලයේ ගණකාධිකරණ අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථික ආචාර්ය වරලත් ගණකාධිකාරී නන්දන පුෂ්පකුමාර මහතා සහ එම අධ්‍යනංශයේ කථිකාචාර්ය සමීර ඇන්තනී මහත්මයා සහ ඔබට කතා කරන මා එම අධ්‍යනංශයේම සමන් බණ්ඩාර. ඉතින් අපි මේ දක්වා වැඩසටහන් කිහිපයක්ම සාර්ථකව නිම කරලා අපි අද දින මූලිකව සාකච්ඡා කිරීමට භාජනය කිරීමට අපේක්ෂා කරන්නේ උසස් පෙළ විෂය නිර්දේශය තුළ වඩා වැදගත් කාර්යභාරයක් එහෙම නැත්නම් වැදගත් තත්ත්වයක් උසුලුන් ලබන කළමනාකරණ ගිණුම්කරණ යටතේ සඳහා අපි සාකච්ඡා කරන ආයෝජන ඇගීම එහෙම නැත්නම් අපි කියන මේ ව්‍යාපෘති ඇගීම සහ කෙටි කාලන තීරණ ගැනීම එහෙම නැත්නම් අපි මේ සඳහන් කරන ආන්තික පිරිවැයකරණය කියන කොටස් දෙක පිළිබඳවයි. ඉතින් අතරම අපි දන්නවා ව්‍යාපාර ඒකකයක් කෙරෙහි සලකා බැලුවහොත් ශේෂපත්‍රය තුලින් නිරූපණය වන්නේ එම ව්‍යාපාරයේ වත්කම් කෙසේ මූල්‍යණය කරන ලද්දේ. එහෙම නැත්නම් අපි ව්‍යාපාරයේ ශේෂපත්‍රය තුලින් පෙන්වුම් කරන ලබන ප්‍රවාහයන් එහෙම නැත්නම් අපි කියන මේ අරමුදල් කෙසේ ආයෝජනය කරන්නේද යන්න පිළිබඳව සහ එම ආයෝජන කිරීමේදී සැලකිය යුතු කාරණා සහ එම ආයෝජන ඇගයීම පිළිබඳව තමයි අද අපි මූලිකව සාකච්ඡා කිරීමට භාජනය කරන්නේ. ඒ අනුව අපි ව්‍යාපාරයක හඳුනා ගන්න පුළුවන් ආයෝජනයන් කෙටි කාලීන ආයෝජනයන් සහ දිගු කාලීන ආයෝජනයන් ලෙස. මෙම ආයෝජනයන් අපි කෙසේ සිදු කළ යුතුද, මේ ආයෝජනයන් කෙසේ ඇගයීම් කළ යුතුද කියන කාරණා පිළිබඳ අපි ප්‍රාග්ධන ඇගයීමේ ශිල්පකම එහෙම නැත්නම් ආයෝජන තීරණ කොටසෙත් ව්‍යාපාරයක කෙටි කාලීන තීරණ ගැනීමේ ශිල්ප ක්‍රම එහෙම නැත්නම් ආන්තික පිරිවැයකරණය කියන කොටස අපි මෙම වැඩසටහනේ දෙවන භාගයේදීත් මූලිකව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් අතන මේ ප්‍රථමයෙන් අපි මේ ආයෝජන ඇගීම එහෙම නැත්නම් ප්‍රාග්ධන ව්‍යාපෘති ඇගීම කියන කොටස තුළ සහ එම කොටසේ වැදගත්කම සහ එම කොටසේ එහෙම නැත්නම් දිගු කාලීන ව්‍යාපෘති වල වැදගත්කම මේවා කොහොමද කෙටි කාලීන ව්‍යාපෘති වලින් වෙනස් වෙන්නේ? ඇයි අපි දිගු කාලීන ව්‍යාපෘති වල මුදල් ආයෝජන කිරීමේදී වැඩි සැලකිල්ලක් දක්විය යුතු වන්නේ කියන කාරණා පිළිබඳව අපි මූලිකව අහලා බලමු අපේ නන්දන පුෂ්පකුමාර මහත්මයාගෙන්. ඔබට සමන් බණ්ඩාර මහත්මයා දැන් පැහැදිලි කරා. ඇත්තරම විශේෂයෙන් අපි මෙහිදී අද සාකච්ඡා කරනු ලබන්නේ ආයෝජන තීරණ සම්බන්ධයෙන්. එනම් ශේෂපත්‍රයේදී වත්කම් පැත්තේ අපි කුමන ආකාරයටද මේම ආයෝජනයන් සිදු කරන්නේ කියන කාරණේ තමයි අපි අද විශේෂයෙන් සාකච්ඡා කරන ලබන්නේ. එහිදී අපි වැඩි අවධානයක් යොමු කරන්න ඕන සමන් බණ්ඩාර මහත්මයා පැහැදිලි කරා වගේ දිගු කාලීන ආයෝජන කෙරෙහි. ඊට හේතු සාධක ගොඩක් තියෙනවා. ඇත්තරම අපි එකිනෙකගෙන සාකච්ඡා කරලා බැලුවොත් එහෙම ඔබට දැන් තිරේ දිස් වෙයි. විශේෂයෙන්ම ඇයි අපි දිගු කාලීන ආයෝජන සිදු කිරීමේදී වඩාත් සැලකිලිමත්කමක් දැක්විය යුත්තේ ඇයි කියන කාරණේ. මෙහිදී මම මුල්ම කාරණය ගැන අදහස ප්‍රකාශ කළොත් එහෙම විශේෂයෙන්ම මේ දිගු කාලීන ආයෝජන පිළිබඳ තීරණ ගන්න ලබන්නේ ඇත්තරම ඉහළ කළමනාකරණය විසින්. මේ ඇත්තරම උපාය මාර්ගික කළමනාකරණය තුළත් අන්තර්ගත වෙන කොටසක් මෙම තීරණ ගැනීම සම්බන්ධයෙන්. මොකද මෙහිදී මෙම දිගු කාලන තීරණ ගන්නකොට ඒක ව්‍යාපාරයේ අනාගතය කෙරෙහි දැඩි බලපෑමක් සිද්ධ කරනවා. මොකද බොහෝ අවස්ථාවන්වලදී මෙවැනි ව්‍යාපෘතියක් සඳහා නැත්නම් දිගු කාලීන ආයෝජනයක් සඳහා ව්‍යාපාර විසින් විශාල අරමුදල් ප්‍රමාණයක් කැප කරනවා. ඒතකොට එවැනි අවස්ථාවකදී ව්‍යාපාරයේ බොහෝමයක් අනාගත සාර්ථකත්වය හෝ අසාර්ථකත්වයේ තීරණය වෙනවා මෙවැනි ව්‍යාපෘතිවල ප්‍රතිඵල මත. එම නිසා දිගු කාලන ව්‍යාපෘතිවල ආයෝජනය කිරීමේදී ව්‍යාපාර විසින් වඩා සැලකිලිමත්කමක් දක්වන්න ඕනේ. ඒ තුළ ප්‍රාග්ධනය ආයෝජනය කිරීමට ප්‍රථම අනිත් කාරණය තමයි මම කිව්වා දැන් දිගු කාලන ව්‍යාපෘතිවල ප්‍රාග්ධනය විශාල ප්‍රමාණයක් කැප කරන්න ඕන. ඒතර එවැනි අවස්ථාවලදී ඔබ දන්නවා කිසියම් ව්‍යාපෘතියක දිගු කාලන ව්‍යාපෘතියක අපි ප්‍රාග්ධනය ආයෝජනය කරාට පස්සේ අපි හිතමු ටික දුරක් කරගෙන යනකොට ව්‍යාපෘති කරගෙන යනකොට අපිට ඒක අසාර්ථකයි කියලා හැඟෙනවා නම් අපිට ඉවත් වීම හැකියාවක් නැහැ. මේකට හේතුව තමයි බොහෝමයක් අවස්ථාවන් වලදී මෙම යොදන ලද ප්‍රාග්ධනය කැප කරන්නේ ස්ථාවරවත්කම ලැත්තරම විශේෂයෙන් ගොඩනැගිලි වල මේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් යන්ත්‍ර සූත්‍ර වල වෙන්න පුළුවන්. මෙවැනි දේවල් වල ආයෝජනය කරාට පස්සේ හදිසි අපිට එම ව්‍යාපෘතියෙන් ඉවත් වෙන්න බෑ. එහෙම ඉවත් වුණොත් එහෙම විශාල පාඩුවකට මුහුණ පාන්න සිද්ධ වෙනවා. ඒක නිසා
විශේෂයෙන් අපි ආයෝජනය කිරීමට පෙර ඒ සඳහා ඇගීමක් සිදු කරන්න ඕන. අනිත් කාරණේ තමයි මෙවැනි විශාල අරමුදලක් කැප කරනකොට ඒ තුලින් ලැබෙන ප්‍රතිලාභය පිළිබඳවත් සැලකිලිමත් වෙන්න ඕන. ඊට හේතුව තමයි මෙවැනි ව්‍යාපෘතිවල අපි දන්න ඕනම ප්‍රාග්ධනයකට තියෙනවා පිරිවැයක්. එවැනි පිරිවැයක් සහිත ප්‍රාග්ධනයක් අපි විශාල ප්‍රමාණයක් කැප කරගන් පස්සේ ඒක දිගු කාලිනව අපිට එගේ පිරිවැය දරන්න වෙනවා. එම නිසා අපි එගේ ව්‍යාපෘතියේ සාර්ථකත්වය බලපානවා ව්‍යාපාරයේ අනාගතය සඳහා. මොකද අපි මේ සඳහා විශාල පිරිවැයක් සහිත ප්‍රාග්ධනයක් කැප කරලා තියෙන නිසා. අනික මේක දිගු කාලීනයි. දිගු කාලීන වෙච්චහම එවැනි පිරිවැය ඇත්තටම කෙටි කාලීන ව්‍යාපෘතිවල පිරිවැයට වඩා වැඩි. එම ප්‍රාග්ධනයේ පිරිවැය වැඩි. එම නිසා එවැනි ව්‍යාපෘතියෙන් අපි බලාපොරොත්තු වෙන ප්‍රතිලාභයත් ඊට ඉහළ ප්‍රතිලාභයක් වෙන්න ඕනේ. එම නිසා මෙන්න මෙවැනි කාරණා හේතු කොටගෙන විශේෂයෙන්ම අපි හොඳ ඇගීමක් කරන්න ඕනේ මෙම දිගු කාලීන ව්‍යාපෘතිවල ප්‍රාග්ධනය කැප කරන්න පෙර. එතකොට අපි දැන් බලමු, මම සාකච්ඡා කරා ඇයි අපි විශේෂයෙන්ම මෙවැනි දිගු කාලීන ව්‍යාපෘතිවල ආයෝජන කිරීමේදී වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ ඇයි කියන කාරණේ. මීළඟට අපි සලකලා බලමු මෙවැනි ව්‍යාපෘතියක් අපි ඇගීමක් කරන්නේ කොහොමද ඇත්තටම. නැත්තම් මෙවැනි ව්‍යාපෘතියක් දිගු කාලීන ආයෝජනයක් ඇගීම් කිරීමේදී අපි කළ යුතු පියවරයන් මොනවද කියන කාරණය සමීර ඇන්තනි මහත්මයාට පැහැදිලි කරන්න පුළුවන්. ඔව්, ව්‍යාපෘතියක් ආයෝජනය කරන්න පෙර අපි මුලින්ම හඳුනාගත යුතු දෙයක් අපි කුමන ව්‍යාපාරික ශ්‍රේෂ්ඨයන් තුළ ආයෝජනය කළ යුතුද යන්න. නැත්නම් ව්‍යාපාරික අවස්ථාවක මුද්ද යන්න මුලින්ම තෝරාගත යුතුයි. ව්‍යාපාරික අවස්ථාව තෝරාගත්තට පසුව අපිට පුළුවන් ව්‍යාපාරික අවස්ථාවෙන් ඇතිවෙන මුදල් ප්‍රවාහයන් ගණනය කරන්න. ඒ කියන්නේ අදාළ ව්‍යාපාරික කටයුත්ත නිසා ව්‍යාපාරය තුළට කොච්චර මුදල් ගලා එනවද, ව්‍යාපාරයෙන් පිටට කොච්චර මුදල් ගලාගෙන යනවද කියන කාරණේ අපිට එතනින් පසුව කරන්න පුළුවන්. මෙසේ ව්‍යාපාර කටයුත්ත නිසා ඇතිවන මුදල් ප්‍රවාහය හඳුනා ගැනීමෙන් පසුව අපිට පුළුවන් ව්‍යාපෘතිය අපිට වාසිදායක ව්‍යාපෘතියක්ද නැත්නම් අවාසිදායක ව්‍යාපෘතියක්ද කියන දේ සලකා බලන්න. මේ සඳහා අපි ව්‍යාපෘතිය ඇගීමකට ලක් කරන්න සිද්ධ වෙනවා. ඔබට නැවත මතක් කරොත් මුලින්ම අපි ව්‍යාපාරික කටයුත්ත කුමක්ද කියලා තෝරා ගන්න ඕන. ඉන්පසුව අපි ව්‍යාපාරික කටයුත්තෙන් ඇතිවන මුදල් ප්‍රවාහයන් ව්‍යාපාරය තුළට ගලා එන මුදල් ප්‍රවාහය සහ ව්‍යාපාරෙන් පිටට ගලා එන මුදල් ප්‍රවාහයන් හඳුනා ගන්න ඕන. ඉන්පසුව මේ මුදල් ප්‍රවාහයන් පාදක කරගෙන ව්‍යාපෘතිය සාර්ථක ව්‍යාපෘතියක්ද නැත්ද යන කාරණේ අපි සලකා තක්සේරු කිරීමක් කළ යුතුයි. ඉන්පසු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අපි ඉහළ කළමනාකරණයේ අනුමැතිය ලබා ගැනීමක් කළ යුතුයි. ඉහළ කළමනාකරණයේ අනුමැතියෙන් පසු අපි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා. මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව අපිට තවත් කාර්යයක් තියෙනවා. ව්‍යාපෘතිය සාර්ථක සිදු වුණාද නැද්ද කියලා අපි පසුපෝෂණයක් සිදු කළ යුතුයි. ඒ මේ කාරණා ටික ඔබට දැන් තීරයේ දිස් වෙනවා. අපි අධීරෙන් අධීරය ඔබට පෙන්වා තියෙනවා මේ කාරණා සිදු කරන්නේ කොහොමද යන්න. එහිදී ඔබට විශේෂ දෙයක් පේනවා. අපි අධීරයන් දෙකක් වර්ණ ගන්නවා විශේෂයෙන් ඔබට පෙන්වා තියෙන මුදල් ප්‍රවාහය නැස්තමේන්තු කිරීම සහ ආයෝජන අවස්ථා වැගීම. මේ අදහස් කරන්නේ ව්‍යාපෘතිය නිසා ඇතිවෙන මුදල් ප්‍රවාහයන් නැස්තමේන්තු කිරීම සහ ව්‍යාපෘතිය සාර්ථකද නැද්ද යන කාරණය සහ බැලීම. ඇත්තටම ඒ උසස් පෙළ විෂය නිර්දේශය තුළ සාකච්ඡාවට ලක් වෙන්නේ සහ ඔබින් පරීක්ෂාවට ලක් වෙන්නේ මේ අධීරයන් දෙක පමණයි ව්‍යාපෘති ඇගීම කියන කාරණාව යටතේ. එතනදීත් මුල්ම කාරණේ මුදල් ප්‍රවාහය නැස්තමේන්තු කිරීම. සමන් මහත්තයාට පුළුවන්ද මුදල් ප්‍රවාහයන් හඳුනගන්නේ කොහොමද, ඒවට උදාහරණ මොනවද කියලා අපේ සිසුදරුවන්ට පැහැදිලි කරන්න? ඇත්තම මේ අපේ සමීර් මහත්මයා සඳහන් කළ පරිදි උසස් පෙළ සිසුදරුවන්ට මූලික අවධානය එහෙම තවබෝධය ලබා ගත යුතු කාරණා දෙකක් තියෙනවා. ඒ තමයි කිසියම් ව්‍යාපෘතියකට අදාළව ව්‍යාපෘති කාල සීමාව තුළදී හටගැනු ලබන මුදල් ප්‍රවාහයන් හඳුනා ගැනීම. නැත්නම් අපි කියනවා මේ මුදල් ප්‍රවාහයන් ඇස්තමේන්තු කිරීම. එය එක් කාර්යයක්. ඒ වගේම දෙවනුව පුළුවන් වෙන්න ඕනේ ඔවුන්ට මෙම මුදල් ප්‍රවාහයන් විවිධ ශිල්ප ක්‍රම භාවිත කිරීමෙන් තීරණ ගැනීමට අදාළ වන පරිදි අගය කිරීම. ඉතින් මේදී සමීර් මහත්මයා සඳහන් කරන පරිදි අපි ප්‍රථම අධ්‍යයනයට අපි යමු වුණොත් මුදල් ප්‍රවාහයන් කොහොමද අපි ඇස්තමේන්තු කරන්නේ? කිසියම් ව්‍යාපෘතියකට අදාළව ව්‍යාපෘති කාල සීමාව තුළදී හටගැනු ලබන මුදල් ප්‍රවාහ අපිට මූලික ආකාර දෙකක් යටතේ හඳුනා ගන්න පුළුවන්. එකක් තමයි මුදල් ලැබීම, එහෙම නැත්නම් මුදල් ගලා ඒම් සහ ව්‍යාපෘති රදාවල දෙවෙනි කාරණේ මුදල් ගලා යාම්. මේ අතම අපි මුදල් ගලා ඒම් කියලා හඳුනාගන්නේ ව්‍යාපෘතියකට අදාළව ව්‍යාපෘති කාල සීමාව තුළදී ආයතනය තුළට එහෙම නැත්නම් අපි කියන මේ ඉන්ෆ්ලෝස් කියලා ආයතනය තුළට ලැබෙන මුදල් ප්‍රවාහයන්. මුදල් ගලා යාම් එහෙම නැත්නම් මුදල් ගලා යාම් ප්‍රවාහයන් විදිහට හඳුනාගන්නේ අපි මේ ව්‍යාපෘතියකට අදාළව ව්‍යාපෘති කාල සීමාව තුළදී ව්‍යාපෘතියේ කටයුතු හේතුවෙන් පිටතට ගලා යන මුදල් ප්‍රවාහයන්. ඉතින් මේ මුදල් ප්‍රවාහයන් වලට උදාහරණ ඔබට මේ තීරයේ දැන් මේ අවස්ථාවේදී දකින්න පුළුවන්.
මුදල් ප්‍රවාහයන් ලැබීම් මුදල් ප්‍රවාහයන් ලැබීම් මුදල් ප්‍රවාහයන් වලට මූලික උදාහරණ අපි කිහිපයක් මෙතන දක්වලා තියෙනවා එකක් තමයි විකුණුම් එහෙම නැත්නම් සහභාගය මෙතන විකුණුම් වලින් ලැබෙන මුදල් ප්‍රවාහ මුදල් ලැබීමක් සහ සහභාගය විදිහට අපි අර්ථ දක්වන්නේ විකුණුම් වලින් විචල්‍ය පිරවැය අඩු කරයින් පසුව අපි මේ නැවත පැහැදිලි කිරීමක් කරනවා ඒ වගේම ව්‍යාපෘතියකට අදාළව ස්ථාවරවත්කම් විකිණීමෙන් ලැබෙන මුදල් අපි තුම් කිසියම් ව්‍යාපෘතියක තියෙනවත්කම් විකිණීමෙන් අපිට ව්‍යාපෘති කාල සීමාව තුළදී යම් මුදලක් ලැබෙනවා නම් ඒ මුදල් ලැබීම් ප්‍රවාහයක් විදිහට හඳුනා ගන්න පුළුවන් ඒ වගේම ව්‍යාපෘතිය අවසානයේදී ව්‍යාපෘතිය කාලයේ අවසානයේදී මේ ව්‍යාපෘතියේ තියෙන සුන්බුන් එහෙම නැත්නම් අබලි ද්‍රව්‍ය විකිණීමෙන් ලැබෙන මුදලත් අපිට මුදල් ප්‍රවාහ ලැබීමක් විදිහට හඳුනා ගැනීමට හැකියාව තියෙනවා ඒ වගේම තවත් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වෙන කාරක ප්‍රාග්ධනය අපි දන්නවා ව්‍යාපෘතියකට අදාළව යොදනු ලබන කාරක ප්‍රාග්ධනය එම මුදල් ගලා යාමක් එහෙම නැත්නම් යෙදවීම මුදල් ප්‍රවාහයක් ලෙසත් ව්‍යාපෘති කාල සීමාව අවසානයේදී එම කාරක ප්‍රාග්ධනය නැවත ආවරණය කර ගැනීමට හැකිනම් එය ලැබීම් මුදල් ප්‍රවාහයක් විදිහට අපි හඳුනා ගන්නවා. ඉතින් මෙන්න මේ කාරණා තමයි අපි මුදල් ලැබීම් ප්‍රවාහ විදිහට හඳුනාගත යුතු වන්නේ. ඉතින් ඒ වගේම ගෙවීම් මුදල් ප්‍රවාහයන් විදිහට නැත්නම් මුදල් ගලා යාම් ප්‍රවාහයන් විදිහට අපි හඳුනා ගන්න පුළුවන් ව්‍යාපෘතියේ මූලික පිරිවැය නැත්නම් අපි කියනවා ව්‍යාපෘතියට යොදවන මූලික ආයෝජනය සහ එම ආයෝජනය කරන කාරක ප්‍රාග්ධනය මම පෙරදී පැහැදිලි කරා සහ එම ව්‍යාපෘතියේ සම්බන්ධයෙන් එක් එක් වර්ෂවලදී හටගනු ලබන මෙහෙයුම් වියදම්. එහෙදී අපි මතක තියාගත යුතු කාරණේ වන්නේ ෂය වගේ මුදල් ගලා යාමක් පිටතර ගලා යාමක් සිදු නොවන වියදම් අපි ව්‍යාපෘතියේ ඇගැයීමේදී මෙහෙයුම් වියදම් එහෙම නැත්නම් මුදල් ගලා යාම් ප්‍රවාහයක් විදිහට වෙනම හඳුනා ගැනීමක් කරන්නේ නැහැ. ඒ වගේම තමයි අවසාන වශයෙන් ආදායම් බදු ගෙවීමත් අපි මුදල් ගලා යාම් ප්‍රවාහයක් විදිහට වෙනම හඳුනාගත යුතුයි. ඉතින් මේ අමතරව අපේ සුසු දරු දැරියන් දැනගත යුතු කාරණයක් තමයි මෙම මේ ආයෝජන ඇගීමේදී කිසියම් ව්‍යාපෘතියකට අදාළව එහෙම ආයෝජන කාල සීමාව තුළදී අදාළ මුදල් ප්‍රවාහයන් විතරක් මෙම ව්‍යාපෘති ඇගීමේදී සලකා බැලීම. ඉතින් අපි දැනගත යුතු කාරණේ වෙන්නේ එතකොට මේ මොනවද අදාළ මුදල් ප්‍රවාහයන් කියලා. අපි උදාහරණයක් ගතහොත් ව්‍යාපෘතියක් අපි හිතමු සරලව කියනවා නම් අපි හිතමු අපි දැනටමත් මිලදී ගන්නා ලද ඉඩමක අපි හිතමු ඉඩමක් මිලදී අරගෙන තිනවා වසර 10කට පෙර. අපි මෙම ඉඩමේ අපි අපේක්ෂා කරනවා ගොඩනැගිල්ලක් ඉදිකර කුලියට දීම සඳහා. මේ තමයි අපේ දීර්ඝ කාලීන ව්‍යාපෘතිය නැත්නම් ආයෝජනය. මෙම ආයෝජනය තුළ දැනටමත් දරා ඇති පිරිවැයක් වන ඉඩම මිලදී ගැනීමේ පිරිවැය ව්‍යාපෘතියේ එහෙම නැත්නම් ගොඩනැගිල්ල ඉදිකිරීමේ ව්‍යාපෘතියේ අදාළ එහෙම නැත්නම් සලකා බැලිය යුතු මුදල් ගලායමක් විදිහට අපිට ගැනීමට අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඒ දැනටමත් දරා ඇති පිරිවැයක්. එහෙනම් අපි මේකට කියනවා ඇත්තටම ගිලුණු පිරිවැය කියලා. ගිලුණු පිරිවැයක් නිසා. ඒ වගේම තවත් සමහර අවස්ථාවලදී අපිට දකින්න පුළුවන් අපි මේ ගොඩනැගිල්ලක් මිලදී ඉදිකිරීමට යාමේදී අපි නම් එතන දැනටමත් තියෙන ගොඩනැගිල්ල කඩා ඉවත් කර දැමීම සඳහා යම් මුදලක් අපිට දැරීමට සිදු වෙනවා නම් මෙම මුදල අපිට සලකා බැලීමට වෙනවා මේ ගොඩනැගිල්ල ඉදිකිරීමේ ව්‍යාපෘතියේ මුදල් ගලා යාම් ප්‍රවාහයක් විදියට. ඒ වගේම මෙහි තියෙන මොනවා හරි සුන්බුන් ද්‍රව්‍යයක් විකිණීමෙන් මුදලක් ලැබෙනවා නම් ඒ අපිට හඳුනාගත හැකි මේ ව්‍යාපෘති රදාලව මුදල් ගලා ඒමක් විදියට. ඒ වගේම අපේ සිසු දරු දැරියන් දැනගත යුතු තවත් එක් කාරණයක් තමයි ඇතැම් අවස්ථාවල අපිට දකින්න පුළුවන් අපි දමු යන්ත්‍රයක් වගේ දෙයක් මිලදී ගැනීමෙන් අපි දමු වර්තමානයේ භාවිත කරන ලබන යන්ත්‍රය අපි විකිණීමට අපේක්ෂා කරනවා. එම විකිණීමට අපේක්ෂා කරනවා නම් එම මුදල අපිට සලකා බැලිය හැකි මුදල් ගලා ඒම් ප්‍රවාහයක් විදියට. නමුත් එම පවතින යන්ත්‍රය එහෙම නැත්නම් පැරණි යන්ත්‍රයට අදාළ පොත් අගය අපි මුදල් ගලා යාමක් හෝ මුදල් ප්‍රවාහයක් විදිහට හඳුනා ගැනීම අවශ්‍ය වන්නේ නැහැ. මෙන්න මේ කාරණා පිළිබඳවත් අපේ සිසු දරු දැරියන් අවබෝධය යොමු කළ යුතුයි. ඒ වගේම ඊට අමතරව පොඩි කාරණයක් එකට එකතු කරන්න ඇත්තරම මෙම මුදල් ප්‍රවාහය නැස්සමීතු කිරීමේදී ඇත්තරම අදාළ මුදල් ප්‍රවාහයන් ගැන සාකච්ඡා කරද්දී මම හිතනවා මේ සිසු දරු දැරියන්ට වැදගත්තේ මේ ආවස්තික පිරිවැයත් සමහර අවස්ථාවන් වලදී මෙම අදාළ මුදල් ප්‍රවාහයක් විදිහට අපිට ගන්න පුළුවන්. දැන් අපි හිතමු සීමා සහිත සම්පත් ප්‍රමාණයක් තියෙන අවස්ථාවකදී සෝ දැනටමත් පවතින නිෂ්පාදනයක් අපි අයින් කරලා අලුතෙන් නිෂ්පාදනයක් කරන්න අපි ව්‍යාපෘතියක් පටන් ගත්තොත් එහෙම එවැනි අවස්ථාවන් වලදී අර අලුත් ව්‍යාපෘතිය ඇගීමේදී සමහර අවස්ථාවදී අර පැරණි ව්‍යාපෘතිය අයින් කිරීම නිසා අහිමි වෙන ප්‍රතිලාභයත් ආවස්තික පිරිවැයක් විදිහට අපිට සලකලා බලන්න වෙනව නේද සමහරවිට. ඔව් ඇත්තම එයත් අපි සලකා බැලිය යුතු කාරණයක් වෙනවා. මොකද මේ අදාළ මුදල් ප්‍රවාහයන් ගන්න එක රදී ඇත්තම කියනවා නේද අහිමි වී යන අවස්ථාවේ වටිනාකමත් අපි මේ ව්‍යාපෘති ඇගීමේදී මුදල් ප්‍රවාහයක් විදිහට ඇත්තම සලකා බැලිය යුතු වෙනවා. ඒ වගේම තමයි තවත් එක් කාරණයක් අපි මේ ව්‍යාපෘති ඇගීමේදී නැත්නම් මේ මුදල් ප්‍රවාහ හටගැනන අවස්ථා සලකා බලද්දී අපි මූලික උපකල්පනයකුත් භාවිත කරනවා. ඒ තමයි අපි මේ උසස් පෙළ මට්ටමේදී අපි සෑම විටම උපකල්පනය කරනවා මේ සියලු මුදල් ප්‍රවාහයන් හටගන්නේ එක් එක් වර්ෂය අවසානයේදී වෙන බව. මොකද අප ඇත්තම අපි ප්‍රායෝගිකව සඳහන් කරොත් මේ මුදල් ප්‍රවාහ
සෑමවාර්ශයකම අගදී සිදුවන මුදල් ප්‍රවාහයන් නෙමේ. නමුත් අපි අධ්‍යයනය පහසු සඳහා එක්ෙක් වර්ශවල මුදල් ප්‍රවාහයන් එම වර්ශය අගදී ලැබෙන බවට තමයි අපි උපකල්පනය කරන්නේ. මං හිතන්නේ මෙන්න මේ කරුණු කාරණා පිළිබඳ අපි මූලික අවබෝධයක් ලබා ගත යුතුයි මෙන්න මේ මුදල් ප්‍රවාහ ඇස්තමේන්තු කිරීමේදී. ඉතින් අපි ඊළඟට අපි මූලික කාරණේ තමයි මේ ඇස්තමේන්තු කරන ලද මුදල් ප්‍රවාහයන් නැත්නම් ව්‍යාපෘතියට අදාළව අපි ව්‍යාපෘති කාල සීමාව තුළදී සලකා බලන ලබන මුදල් ප්‍රවාහයන් කෙසේ ඇගයීමට ලක් කරන්නේද කියන කාරණේ. ඉතින් උසස් පෙළ විෂය නිර්දේශය තුළදී අපි මූලිකව මෙවැනි ඇගයීමේ ශිල්ප ක්‍රම ගණනාවක් පිළිබඳ අවධානය යොමු කරනවා. මම හිතන්නේ නන්දන මහත්මයාට පුළුවන් මෙන්න මේ පිළිබඳවත් අපේ දරුවන්ට යම් ආකාරයක අවබෝධයක් ලබා දෙන්න. ඔයත් වශයෙන් දැන් ඔබට හොඳ අවබෝධයක් ඇති මුදල් ප්‍රවාහයන් ස්ථමීන්තු කිරීම සහ හඳුනා ගැනීම සම්බන්ධයෙන් අපි මීළඟ පියවර වන අපි බලමු කොහොමද ව්‍යාපෘතියක මුදල් ප්‍රවාහයන් අපි ඒව කොහොමද අපි ඇගීමට ලක් කරන්නේ කියන කාරණේ. මූලික වශයෙන් ව්‍යාපෘතියක ඇගීමට ලක් කරන්න පුළුවන් ශිල්ප ක්‍රම අපි ප්‍රධාන වශයෙන් හඳුනා ගන්නවා සාම්ප්‍රදායික ශිල්ප ක්‍රම සහ වට්ටම් ගත මුදල් ප්‍රවාහ ශිල්ප ක්‍රම කියන කාරණේ. එහිදී ඔබට දැන් තිරේ දිස් වෙයි මුලින් අපි සාම්ප්‍රදායික ශිල්ප ක්‍රම වලට අවධානය යොමු කළොත් එහෙම අපිට මුලින්ම ගන්න පුළුවන් පිළිගෙවුම් කාලය කියන එක ශිල්ප ක්‍රමයක් විදිහට. අනිත් කාරණේ තමයි ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය. වට්ටම් ගත මුදල් ප්‍රවාහ ශිල්ප ක්‍රම සැලකීමේදී මූලික වශයෙන් අපි අවධානයට යොමු කරනවා ශුද්ධ වර්තමාන අගය වටිනාකම කියන ශිල්ප ක්‍රමය. ඊට අමතරව අභ්‍යන්තර ප්‍රතිලාභ අනුපාතය, ලාභදායිත දර්ශකය සහ වට්ටම් ගත පිළිලදු කාලය කියන මෙන්න මේ ශිල්ප ක්‍රම අපිට යොදා ගන්න පුළුවන්. නමුත් මෙහිදී සාකච්ඡා කළ යුතු වැදගත් කාරණේ වෙන්නේ ඔබට උසස් පෙළ විෂය නිර්දේශයේදී අපි ආවරණය කරනු ලබන්නේ සාම්ප්‍රදායික ශිල්ප ක්‍රම වල තියෙන පිළිලදු කාලය, එහෙම නැත්නම් පිළිගෙවුම් කාලය කියන එකත්. ඊට අමතරව වට්ටම් ගත මුදල් ප්‍රවාහ ශිල්ප ක්‍රම වල ශුද්ධ වර්තමාන අගය කියන කාර්යයන්ට යන ශිල්ප ක්‍රම දෙක පමණයි උසස් පෙළ විෂය නිර්දේශයේදී අපි සාකච්ඡාවට බඳුන් කරනු ලබන්නේ. එහෙදි අපි බලමු මුලින්ම මේ පිළිගෙවුම් කාලය කියන්නේ කුමක්ද කියන කාරණේ. ඒක ඉතාම සරල ශිල්ප ක්‍රමයක්. අපි මේක යොදා ගන්නවා මූලික ව්‍යාපෘති ඇගීමේ ශිල්ප ක්‍රමයක් විදිහට. මින් අදහස් වන්නේ ව්‍යාපෘතියක පිටත් මුදල් ප්‍රවාහයට ව්‍යාපෘතියක ඇතුළත් මුදල් ප්‍රවාහය සමාන වීම සඳහා ගතවන කාලය. එහෙම නැත්නම් ව්‍යාපෘතියක මූලික වශයෙන් දරන ලද වියදම ආවරණය කර ගැනීමට ගතවන කාලය තමයි අපි පිළිගෙවුම් කාලය කියලා හඳුන්වන්නේ. අපි සරල උදාහරණයක් ආශ්‍රයෙන් මේක පැහැදිලි කළොත් එහෙම ඔබට දැන් තිරේ දිස් වෙයි. උදාහරණය අපි කොහොමද මේ පිළිගෙවුම් කාලය ගණනය කරන්නේ කියන කාරණය ඔබට දකින්න ලැබෙන මූලික ආයෝජනය තියෙන රුපියල් ලක්ෂයක්. ඊට අමතරව මෙම ආයෝජනය වසර 10ක් විතර අපි උපකල්පනය කළොත් එහෙම, ඒ වගේම අපි උදාහරණයට ගත්තොත් එහෙම සෑම වර්ෂයකම ව්‍යාපාරයක ලැබෙන ශුද්ධ මුදල් ප්‍රවාහය 12,500ක් නම් මෙම රුපියල් ලක්ෂයේ මූලික ආයෝජනය ආවරණය කිරීමට වසර 8ක් ගත වෙනවා. ඒක ඉතාම සරල කාරණයක්. ඒතකොට මෙහිදී අපි උපකල්පනය කරලා තියෙනවා අපිට සෑම වසරකම ලැබෙන්නේ සමාන ශුද්ධ මුදල් ප්‍රවාහයක් කියන කාරණේ. ඇත්තම මෙතනදී අපි සාකච්ඡාවට භාජනය කළේ මේ සෑම වසරකම සමාන මුදල් ප්‍රවාහයක් ලැබෙන අවස්ථාවලදී පමණයි. මම හිතන්නේ වඩා වැදගත් නමුත් ප්‍රායෝගිකව ගත්තොත් සෑම වසරකදීම එක හා සමාන මුදල් ප්‍රවාහයක් ජනිත වෙන අවස්ථා ඉතාම විරලයි. ඇත්තරම මේ සමීර මහත්මයා පුළුවන් අපි මේ සෑම වසරකම එකම ආකාරයේ මුදල් ප්‍රවාහ ජනිත නොවන අවස්ථාවකදී කොහොමද අපි මේ පිළිගෙවුම් කාලය ගණනය කරන්නේ කියන එක පිළිබඳවත් යම් ආකාරයක අවබෝධයක් ලබා දෙන්න. ඔව්, සෑම වසරකම සමාන මුදල් ප්‍රවාහයක් අපිට ලැබෙන්නේ නැති වුණාම අපිට බෑ මුල් ආයෝජනය වසරක ලැබෙන මුදල් ප්‍රවාහයෙන් බෙදන්න. හේතුව වසරෙන් වසරට එක මුදල් ප්‍රවාහයක් අපිට ලැබෙන්නේ නැති නිසා. ඒ නිසා අපි මේකට වෙනමම තාක්ෂණයක් භාවිත කරන වෙනම ශිල්පී ක්‍රමයක් අපි කරන දේ තමයි මුලින්ම අපේ මුල් ආයෝජනයෙන් ඒ වසරෙන් ලැබෙන ශුද්ධ මුදල් ලැබීම අඩු කරමින් යනවා. මුල් ආයෝජනයෙන් පළවෙනි අවුරුද්ද ලැබෙන මුදල් ප්‍රවාහය අඩු කරනවා, දෙවෙනි අවුරුද්ද ලැබෙන මුදල් ප්‍රවාහය අඩු කරනවා. අඩු කරලා අපි බලනවා බිඳුව වෙන්නේ කොන අවස්ථාවේද. ඒ අවස්ථාව අනුව අපි තීරණය කරන කොච්චර කාලයක් ගත වෙනවද කියලා. උදාහරණයක් මගින් ඔබට දැන් තීරේ දිස් වෙනවා අපි කොහොමද ඒක කරන්න කියලා. මෙතන උදාහරණ ඔබ පේනවා ආයෝජනය රුපියල් ලක්ෂ 3ක් ආයෝජනය කරන මේ ව්‍යාපාරය. ඒ ආයෝජනය මත අවුරුදු 10ක් තුල ශුද්ධ මුදල් ප්‍රවාහය ලැබෙන ව්‍යාපාරයට ප්‍රථම වසරේ 42,000ක්, දෙවන වසරේ රුපියල් 44,000ක් ආදී වශයෙන් වසර 10ක් පුරා මුදල් ප්‍රවාහය ලැබෙනවා. මෙය අපි බලමු සමාන නැහැ. ඔබට පේනවා එක එක අවුරුද්ද ලැබෙන මුදල් ප්‍රවාහය සමාන නැහැ. අපි බලමු කොහොමද පිළිගෙවුම් කාලය ගන්නේ කරන්නේ. ඊළඟ
සටහනට ගියොත් ඔබට පේනවා ගණනය කරලා තියෙනවා ආයෝජනයේ ලක්ෂ 3යි. ප්‍රථම වසරේ ලැබිච්ච රුපියල් 40,000 අපි ලක්ෂ 3න් අඩු කරලා අවුරුදු පළවෙනි අවුරුද්ද අවසානයේ ශේෂය ආයෝජනයේ ශේෂය 258,000. ඒ කියන්නේ රුපියල් 40,000 අපිට දැන් ලැබිලා. ඉන්ද ආයෝජනයෙන් තව අපිට අය කරගන්න තියෙන 258,000. මේ ආකාරයට අවුරුද්දෙන් අවුරුද්ද ලැබෙන ප්‍රමාණය අඩු කරමින් අපි බලනවා මේ මුළු ආයෝජනයේ ලක්ෂ 3 බිංදුවක් වෙන්නේ මොන අවස්ථාවේද කියලා. ඔබට පේනවා තිරේ අවුරුදු 6ක් අවසන් වෙනකොට ආයෝජනයෙන් තව ලක්ෂ රුපියල් 19,000ක් පමණක් ඉතිරි වෙලා තියෙනවා ලක්ෂ 3. මේ 19,000 හත්වෙනි අවුරුද්ද තුලදී සම්පූර්ණ වෙනවා. නමුත් හත්වෙනි අවුරුද්දේ සමස්ත මුදල් ප්‍රවාහය රුපියල් 38,000ක් තියෙනවා. 38,000න් 19,000ක් ලැබෙන්න නම් හරියටම භාගය සංඛ්‍යාව ඔබ දන්නවා. භාගයක් 38,000න් 19,000 කියන්නේ තව මාස 6ක් ගත වෙනවා. ඒකින්ද අපි ගණනය කරනවා මේ ආයෝජනය අපිට ලබා ගැනීමට ආයෝජන මුදල් ලබා ගැනීමට වසර 6කුත් මාස 6ක් ගත වෙනවා කියලා ඒ ගණනය කිරීම ඔබට තිරේ දිස් වෙනවා. මේ ආකාරයට තමයි අපි ගණනය කරන්නේ සමාන මුදල් ප්‍රවාහයක් අවුරුදු වල ලැබෙන්නේ නැති වුණාට පස්සේ. ඇත්තට මෙතනදී අපි එක උපකල්පනයක් සිදු කරනවා. මොකක්ද මේ 38,000 මුදල් ප්‍රමාණය වර්ෂය පුරා සමාන ලෙස අපි උපචිත වූවාය කියන පදනම මත මම හිතන්නේ. ඒ වගේම අපි සඳහන් කළොත් මේ පිළිගැවුම් කාලයේ මොනවද මේකට ආවේනික වාසි සහ අවාසි පිළිබඳවත් නැති සමීපවත්. අපි දැකපු දෙයක් තමයි පිළිගැවුම් කාලයේදී අපි හැම වෙලෙම උත්සාහ කරන්නේ මේ ආයෝජනය නැවත අය කරගන්න කාලය සොයා බැලීමට මිසක් ඒ ආයෝජනයෙන් අපිට කොච්චර ලාභයක් ලැබෙනවද ලැබෙන මුදල් කොච්චර වටිනවද කියන කාරණා අපි මගහන්න. අපි මුලින්ම අවාසි නැත්තම් මේකේ තියෙන අවහිරතාව ගැන අපි කතා කරොත් අපි මුලින්ම දකින්න දෙයක් තමයි ආයෝජනයෙන් ලැබෙන ලාභය නැත්තම් ආයෝජනයෙන් ලැබෙන ප්‍රතිලාභය. මුදල් ප්‍රවාහයේ ප්‍රමාණය ගැන අපි සැලකිලිමත් වෙන්නේ නැහැ. මුදල් ප්‍රමාණය ලැබෙන කාලය ගැන පමණක් සැලකිලිමත් වෙනවා. දෙවෙනි කාරණය තමයි මුල් ආයෝජනය සම්පූර්ණ කරගත්තට පස්සේ ලැබෙන මුදල් ප්‍රවාහයන්. يعني පිළිගැවුම් කාලෙන් පස්සේ අපි උපෙන මුදල් ප්‍රවාහයන් ගැන මෙතනදී අපි කතා කරන්නේ නැහැ. ඒක අපි තව අවාසියක් ඉදිරියට දකිනවා. ඒ වගේම තම වැදගත්ම අවාසිය තමයි අපි ආයෝජනය කරන්නේ අද. නමුත් ප්‍රතිලාභය ලැබෙන්නේ අපිට අවුරුද්දකට පසුව ඊළඟට තවත් අවුරුද්දකට පසුව. ඒ කියන්නේ අනාගතේ තමයි අපිට ප්‍රතිලාභය ලැබෙන්නේ. ඒතර අනාගතේ ලැබෙන මුදලක වටිනාකම අද වටිනාකමට සමානද කියන ප්‍රශ්නේ තියෙනවා. ඒක නිසා අපිට සරලව අපි කතා කරොත් අපිට අද තියෙන මුදල් වලින් ගන්න පුළුවන් දේවල් අනාගතේ මිලදී ගන්න බෑ. ඒ කාරණේ අපි මෙතනදී මාගේ හැරලා තියෙනවා. මෙන්න මේ දුර්වලතා තිබුණත් අපි දකින වාසියක් තමයි මේක තේරුම් ගැනීමට පහසු වෙනම ආයෝජකට තේරුම් ගන්න පුළුවන් පිළිගැවුම් කාලය කියන එක සාගානීය කිරීම පහසුයි. මෙවැනි කාරණා වගේ වාසිත් තියෙනවා. නමුත් මේ අවාසි ප්‍රමාණය වැඩි නිසා අපිට ඍජුවම පිළිගැවුම් කාලය ආයෝජන තීරණ ගැනීමේදී යොදා ගැනීමට අපහසුයි. ඒක නිසා මේ ආයෝජන තීරණ ගැනීමේදී පිළිගැවුම් කාලයේ දින අවාසි මග හැරවගෙන වෙනත් ක්‍රම අපි යොදාගන්නේ කොහොමද කියන දේ පිළිබඳ නන්දන මහත්තයා ඔබට පැහැදිලි කරයි. ඔබට අපි මෙතෙක් ඇත්තටම සාකච්ඡා කළේ සාම්ප්‍රදායික ශිල්ප ක්‍රමයක් වන පිළිගැවුම් කාලය භාවිතා කරලා අපි කොහොමද ව්‍යාපෘතියක් ඇගීමට ලක් කරන්න කියන කාරණේ. එහිදී මම හිතන්නේ සමීර මහත්මයා සඳහන් කළා අපි ව්‍යාපෘතියක් තෝරා ගනිද්දී අපි තෝරා ගන්න ඕනන්නේ ඇත්තටම පිළිගැවුම් කාලය අඩුම ව්‍යාපෘතිය. මොකද අපි විශේෂයෙන් බලන අපි යොදවපු ප්‍රාග්ධන අපිට කොතරම් ඉක්මනින් නැවත ගන්න පුළුවන්ද කියන කාරණේ. එහිදී අපි මූලික වශයෙන් අවධානය යොමු කරන්නේ අවදානම කෙරෙහි. අපි ඉක්මනින් බලනවා අපි යොදපු මුදල් ප්‍රවාහය ආපහු ගන්න ව්‍යාපෘති කෙරෙහි තමයි අපි අවධානය යොමු කරන්නේ. නමුත් එහිදී සමීර මහත්මයා සඳහන් කළා ඇත්තරම ප්‍රධාන දුර්වලතාවයක් කියලා ව්‍යාපාරයේ එම ශිල්ප ක්‍රමයේදී මුදලක තියෙන කාලයත් එක්ක තියෙන වටිනාකම පිළිබඳ සලකලා බලන්නේ නැහැ. මොකද ඔබ දන්නවා කිසියම් මුදලකට තියෙනවා නැත්තම් මුදල් වලට තියෙනවා කාලයත් එක්ක වටිනාකම. ඒක අපි කියනවා මුදලේ කාලයේ වටිනාකම කියලා. ඒකේ තේරුම තමයි ඔබට අද ලැබෙන රුපියල වැඩියෙන් වටිනවා තව වර්ෂයක ලැබෙන රුපියලකට වඩා. ඊට හේතුව තමයි ප්‍රධාන වශයෙන් අපිටම සාධක තුනක් බලපානවා මුදලේ කාල වටිනාකම කෙරෙහි. මූලික වශයෙන් අපි සාකච්ඡා කරනවා සාධක තුනක්. මම ඉතා සරල උදාහරණයකින් ඔබට පැහැදිලි කරන්නම්. ඔබ හිතන්න අද ඔබ රුපියලක් තැන්පත් කරන බැංකුවක කිසියම් පොලි අනුපාතයකට. එතකොට ඔබට වසරක් අවසානයේදී එම රුපියල ගත්තාම එම රුපියල සහ ඊට අමතරව පොලියකුත් එක්ක ඔබට එම රුපියල හම්බෙනවා. එතකොට ඔබට පැහැදිලි වෙනවා ඇති අද හම්බෙන රුපියල වැඩියෙන් වටිනවා තව වර්ෂයකින් ලැබෙන රුපියලකට වඩා. අනිත් කාරණේ තමයි ඔබට අද රුපියලක් හම්බුනොත් එහෙම ඒකෙන් ලබාගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය වැඩි තව වර්ෂයකින් ලැබෙන රුපියලට වඩා. ඊට හේතුව තමයි මේ රටේ තියෙන කිසියම් උද්දමන අනුපාතයක්. මේ උද්දමන අනුපාත හේතු කරගෙන සාමාන්‍ය මිල මට්ටමේ ඉහළ යෑමක් සිදු වෙන නිසා
අද හම්බෙන රුපියලේ මූර්ත වටිනාකම වැඩි තව වසරකින් හම්බෙන රුපියලට වඩා. ඒතර උද්දමනය නිසාත් පොලි අනුපාතය නිසාත් මීට අමතරව ඒකේ තියෙන අවදානම කියන කාරණේ. ඒ කියන්නේ අද ඔබට හම්බෙන රුපියල ඔබට මේ වෙදී ලැබිලා ඉවරයි. නමුත් තව වර්ෂයකින් හම්බෙන රුපියල ඔබට තාම අතට ලැබිලා නැති නිසා ඒක ලැබීම පිළිබඳ අවදානමක් තියෙනවා. ඊට අමතරව මිනිසුන්ගේ තියෙනවා වර්තමාන පාරිභෝජනය සඳහා වැඩි කැමැත්තක්. අපි කියනවා පාරිභෝගික වර්තමාන පාරිභෝජනය සඳහා තියෙන කැමැත්ත කියන කාරණේ. මිනිස්සු අද හම්බෙන දේෙන් පාරිභෝජනය කිරීමට කැමැති. ඉතින් මෙන්න මේ කියන කාරණා හේතු කොටගෙන මුදලේ තියෙනවා කාල වටිනාකම. ඉතින් මෙන්න මේ කියන මුදලේ කාල වටිනාකමත් අපි සැලකිල්ලට ගෙන අපි ව්‍යාපෘතියක් අගය කිරීම ඉතාම වැදගත් වෙනවා. ඒ සඳහා තමයි අපි වට්ටම්ගත මුදල් ප්‍රවාහ ශිල්ප ක්‍රම භාවිතා කරන්නේ. ඒකෙදි අපි ඔබගේ විෂය නිර්දේශය තුළ සාකච්ඡා කරන එක් ශිල්ප ක්‍රමයක් තමයි ශුද්ධ මුදල් ශුද්ධ වර්තමාන වටිනාකම් කියන ශිල්ප ක්‍රමය. එතකොට එහිදී ඔබට අවධානයට ලක් කරන්න වෙනවා අපි මේ මුදල් ප්‍රවාහයන් අපි ගලපන්න ඕනේ මුදලේ කාල වටිනාකම සඳහා. එම ගැලපීමේදී අපි මූලික වශයෙන් භාවිතා කරනවා වට්ටම් සාධකයේ කියන කාරණේ. ඒතර වට්ටම් සාධකයේ යොදා ගැනීමේදී මම අර මුලින් සඳහන් කරන ලද පොලි අනුපාතය, අවදානම සහ උද්දමනය වැනි කාරණා ගලපලා තමයි අපි මේ කියන වට්ටම් සාධකය සැලකිල්ලට ගන්න. ඒතර මෙන්න මේ වට්ටම් සාධකය උපයෝගී කරගෙන අපි අනාගතයේ ලැබෙන මුදල් ප්‍රවාහයන් අද ලැබෙන තත්ත්වයට පරිවර්තනය කරනවා. ඒක පරිවර්තනය කරන්නේ කොහොමද කියන ආකාරය අපි දැන් බලමු. ඔබට තිරේ දිස් වෙනවා ඇති වට්ටම් සාධකයේ ගණනය කිරීමට අපි භාවිතා කරන සූත්‍රයක් ඒක තමයි එක බෙදීම එක ධන R වල N වෙනි බලය. N වෙනි බලය කියලා කියන්නේ ඔබට කීවෙනි අවුරුද්දේද අදාළ මුදල් ප්‍රවාහය ලැබෙන්නේ කියන කාරණේ. R කියලා කියන්නේ වට්ටම් සාධකයේ සඳහා යොදා ගන්න ලද අනුපාතය. මෙන්න මේ අනුපාතය භාවිතා කරලා අපිට පුළුවන් වට්ටම් සාධකේ හොයාගන්න. එතකොට අනාගතයේදී ලැබෙන මුදල් ප්‍රවාහය අදාළ වට්ටම් සාධකයෙන් වැඩි කෙරුවම පස්සේ අපිට ලැබෙනවා වර්තමාන එම මුදල් ප්‍රවාහයේ වර්තමාන වටිනාකම. එතකොට මෙන්න මේ ආකාරයට අනාගතයේදී ලැබෙන මුදල් ප්‍රවාහවල වර්තමාන වටිනාකමත් අනාගතයේදී ව්‍යාපාරයේ විසින් ගෙවීමට බලාපොරොත්තු ව්‍යාපාරයේ විසින් එළියට ගලා යන මුදල් ප්‍රවාහයන්ගේ වර්තමාන වටිනාකමත් අතර දෙක වෙනස තමයි අපි ශුද්ධ වර්තමාන වටිනාකම කියලා ලබා ගන්න. එතකොට ඒකනේ හරියට අද අපිට මුදල් හම්බෙලා අද අපි මුදල් වියදම් කරා වගේ ගණනය කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. මොකද සියලුම අනාගත මුදල් ප්‍රවාහයන් අපි වර්තමාන තත්ත්වයට ගේනවා. එතකොට ශුද්ධ වර්තමානාගේ එහෙම නැත්නම් අනාගත ලැබීම් ප්‍රවාහයන්ගේ වර්තමාන වටිනාකම අඩු කිරීම අනාගත ගෙවීම් ප්‍රවාහයන්ගේ වර්තමාන වටිනාකම කියන අගය නැත්නම් ශුද්ධ වර්තමාන වටිනාකම ධනාගයක් නම් අපි කියන එම ව්‍යාපෘතිය පිළිගත හැකි ව්‍යාපෘතියක් නැත්නම් දැනට තියෙන ව්‍යාපාරයේ ධනය අයිතිකරුවන්ගේ ධනය වැඩි කරන ව්‍යාපෘතියක් කියන කාරණේ. ඒතර ශුද්ධ වර්තමාන වටිනාකම ඍණ අගයක් වුණොත් එහෙම ඒකේ අදහස තමයි දැනට තියෙන ව්‍යාපාරයේ ධනය එහෙම නැත්නම් අයිතිකරුවන්ගේ ධනය අඩු කරන නැත්නම් අලාභ ලබන ව්‍යාපෘතියක් විදිහට අපි සලකනවා. එතකොට අපි ශුද්ධ වර්තමාන වටිනාකම ශිල්ප ක්‍රමයේ භාවිතා කරලා අපි ව්‍යාපෘතියක් තෝරගන්නකොට අපි ගන්න ඕනේ වැඩිම ශුද්ධ වර්තමාන වටිනාකමක් තියෙන ධන ශුද්ධ වර්තමාන වටිනාකමක් තියෙන ව්‍යාපෘතිය අපි තෝරා ගන්න ඕන. අපි මේ පිළිබඳ වැඩිදුර ගණනය කිරීමක් ආකාරයෙන් පැහැදිලි කරන්න පුළුවන් ද සමන් බණ්ඩාර මහත්මයා? ඇත්තම නන්දන මහත්මයා සඳහන් කර පරිදි අපි දන්නවා මේ ව්‍යාපෘති යගීමේදී මේ වට්ටම් සාධකය කියන කාරණේ අපි මේ වට්ටම් සාධකය ලබා ගන්නේ කොහොමද කියන එක ඇත්තම අවශ්‍ය වෙන්නේ නැහැ අපේ ශිෂ්‍යයන්ගේ දැනුම සඳහා භාවිත කරන්න. ඇත්තම නමුත් අපි දැනගත යුතු කාරණේ තමයි මුදල් ප්‍රවාහ වට්ටම් සාධකයකින් ගුණ කර අදාළ වට්ටම් ගත මුදල් ප්‍රවාහ ලබා ගන්නා බවට. ඉතින් අපි නිදසුණක් ආකාරයෙන් සලකා බැලුවොත් අපි තුන් මේ තිරේ දකින නිදසුණ ඉතින් එහිදී අපි දකින්න පුළුවන් එක්තරා සමාගමක 150,000ක මූලික ආයෝජනයක් සහිත වසර 5ක් පුරා දිවෙන ව්‍යාපෘතියක් සලකා බලමින් සිටිනාලු. මෙම ව්‍යාපෘතියේ ප්‍රාග්ධන පිරිවැය 10%ක් කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් ඔබ මේ වගුවේ දකිනවා එක් එක් වර්ෂවලදී ජනනය වෙන ලබන මුදල් ප්‍රවාහයන් මේ ශුද්ධ මුදල් ප්‍රවාහයන් අතරම මුදල් ගලා ඒම් සහ මුදල් ගලා යාම් අතර වෙනස ශුද්ධ මුදල් ප්‍රවාහයන් එක් එක් පරිශන තුලදී ජන්න වන ආකාරය සහ මූලික ආයෝජනය රුපියල් 150,000ක් ආදී වශයෙන්. ඉතින් මෙහිදී අපි මේ බිඳුව වාර්ෂය කියලා සඳහන් කරන්නේ මේ අද එහෙම නැත්නම් මූලික ආයෝජනය සිදු කරනු ලබන දිනය.
එතැන් සිට වර්ෂ එකක් අවසානයේදී දෙකක් අවසානයේදී ආදී වශයෙන් ඔබට දකින්න පුළුවන් ශුද්ධ මුදල් ප්‍රවාහයන් ජනනය වන ආකාරය. ඉතින් මෙහිදී අපි ඊළඟ කාරණය තමයි මේ මුදල් ප්‍රවාහ වට්ටම් අනුපාතය. අපි මේ උදාහරණයේදී නම් වට්ටම් අනුපාතය අපි භාවිත කරන්නේ අතරම මේ 10% වට්ටම් අනුපාතිකය අපි මේ වර්ණ ගන්වා තියෙන තීරුවේ. ඉතින් එහිදී ඔබට දකින්න පුළුවන් මේ එක් එක් වර්ෂවල මෙම වට්ටම් ගත් එක රුපියලක අගය එහෙම නැත්නම් 10% වට්ටම් අනුපාතය ක්‍රමක්‍රමයෙන් හීන විනි යන ආකාරය. ඉතින් අපි උදාහරණයක් මේ වට්ටම් සාධකයට අදාළව සලකා බැලුවොත් මේ 0.99 කියලා ඔබ මේ දකින පළවෙනි වර්ෂයේ අවසානයේදී තියෙන වට්ටම් සාධකයේ තේරුම තමයි වර්ෂ එකක් අවසානයේදී ලැබෙන රුපියලක අද අගය 10% වට්ටම් අනුපාතයේ යටතේ සලකා බලපුවාම ඇත්තටම අපිට ඉන්නේ ආසන්න වශයෙන් 791ක් පමණ. ඉතින් අර නන්දන මහත්මයා සඳහන් කරන ලද සූත්‍රය ඔබට දකින්න පුළුවන් මේ රතුපැහැති මේ අකුරු වලින්. ඒ වගේම තවත් උදාහරණයක් අරන් බැලුවොත් මේ 7 වර්ෂයේ දිහා අපි අවධානය යොමු කරොත් අපි දකිනවා 7 වර්ෂයේදී 0.513 වශයෙන් දක්වා තියෙනවා. ඉතින් මේකේ අදහස තමයි වර්ෂ 7ක් අවසානයේදී ලැබෙන 1 රුපියලක අද අගය එහෙම නැත්නම් වර්තමානයේ පවතින අගය 10% වට්ටම් අනුපාතිකයක් යටතේ සලකා බලපුවාම ඇත්තට මේ 7.51ක් පමණ. ඇත්තටම කියනවා නම් ඒ කියන්නේ වසර 7කින් ලැබෙන රුපියලක අද අගය වෙන්නේ ඒකෙන් භාගයක් ආසන්න වශයෙන් 7.51ක් පමණ. මෙන්න මේ වට්ටම් අනුපාතය අදාළ මුදල් ප්‍රවාහ වලින් ගුණ කර අපිට ලබා ගත හැකි එක් එක් වර්ෂයේ ශුද්ධ එහෙම නැත්නම් අපි කියන වර්තමාන වටිනාකම්. ඉතින් මේ දර්ශනය ඔබට දකින්න පුළුවන් එක් එක් වර්ෂවල හට ගන්න ලබන මුදල් ප්‍රවාහයන් සහ ඒ එක් එක් වර්ෂයන්ට අදාළ වට්ටම් අනුපාතිකයන්. ඉතින් අවසානයේ ඔබට දකින්න පුළුවන් මුදල් ප්‍රවාහයන් වට්ටම් අනුපාතයෙන් ගුණ කර අපි ලබාගෙන තිනවා අවසන් තීරුවේ වර්තමාන වටිනාකම. ඔබ දකිනවා බිඳුව වර්ෂය කියලා තියෙන. ඒ කියන්නේ අද රුපියල් 150,000ක මුදල් ප්‍රවාහයක් ඉවතර ගලා යනවා. එහි අදාගේ ඇතරම 150,000මයි. වසර එකක් අවසානයේ ලැබෙන රුපියල් ශුද්ධ මුදල් ප්‍රවාහයක් වෙන රුපියල් 50,000 අදාගේ වෙන්නේ ඇතරම රුපියල් 45,450. ඒ ආදී වශයෙන් අපි ගණනය කරලා අවසානයේ හොයලා තිනවා මේ කළු පැහැති කොටුව තුල ඔබට දකින්න පුළුවන් ශුද්ධ වර්තමාන වටිනාකම. ඒ කියන්නේ මෙම ව්‍යාපෘතියට ආයෝජනය කරන ලබන 150,000 ආවරණය කරගෙන ඊට අමතරවත් මුදලේ කාල අගයත් සලකා බැලීමෙන් පසු අපිට තවත් වාසිත සහගත ශේෂයක් ඉතුරු වෙනවා 38,135ක. එය තමයි අපි මේ හඳුන්වන්නේ ධන ශුද්ධ වර්තමාන වටිනාකමක් ලෙස. මගේ දැන් මෙහි තීරණ ගන්න ආකාරය පිළිබඳ නන්දන මහත්මයා පැහැදිලිව සඳහන් කළා පෙරදී. ඉතින් මෙම ධන මුදල් ප්‍රවාහයක් කියන එකෙන් ඇත්තටම අපිට අදහස වෙන්නේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා යෝග්‍ය ව්‍යාපෘතියක්. අපි තමයි යම් අවස්ථාවක ව්‍යාපෘති දෙකක් සසඳලා එක් ව්‍යාපෘතියක් තෝරා ගන්න තියෙන අවස්ථාවක් කියලා. එවැනි අවස්ථාවකදී අපි තෝරා ගත යුතු වන්නේ වැඩි ධන වටිනාකමක් එහෙම නැත්නම් වැඩි ධන ශුද්ධ වර්තමාන අගයක් ඇති ව්‍යාපෘතිය අප තෝරා ගත යුතුයි. ඉතින් යම් අවස්ථාවක ව්‍යාපෘති දෙකකින් එකක් තෝරා ගත යුතුම නම් සහ ව්‍යාපෘති දෙකේම ඍණ මුදල් ප්‍රවාහය එහෙනම් ඍණ ශුද්ධ වර්තමාන වටිනාකමක් ජනනය වෙලා තියෙන අවස්ථාවකදී අපි දෙක ව්‍යාපෘති දෙකෙන් එකක් තෝරා ගත යුතුම නම් තෝරා ගත යුතු වන්නේ අඩු ඍණ වටිනාකමක් එනහසන් අඩු ඍණ ශුද්ධ වර්තමාන වටිනාකමක් පවතින ව්‍යාපෘතිය බවත් අපි මතක් කරගත යුතුයි. ඇත්තටම මම හිතන්නේ මේ පිළිබඳව අපිට තවදුරටත් යම් පැහැදිලි කිරීමක් කිරීමට අවශ්‍ය නැද්ද? විශේෂයෙන්ම වර්ධක මුදල් ප්‍රවාහ සම්බන්ධයෙන් අපි යම් පැහැදිලි කිරීමක් කරගත්තොත් නන්ද මහත්මයා. මීට අමතරව ඔබට ඇත්තටම ව්‍යාපෘති දෙකක් තියෙන අවස්ථාවකදී එයින් දෙකෙන් එකක් අනිවාර්යෙන් තෝරගන්න ඕන නම් ඔබට ව්‍යාපෘති දෙකේ වෙන වෙනම ශුද්ධ වර්තමාන වටිනාකම් හොයන්න නැතුව ඉතා ඉක්මනින් මේව ගණනය කිරීම සිදු කරන්න අවශ්‍ය නම් ඉතා සරල ගණනය කිරීමක් තියෙනවා. ඔබට පුළුවන් ව්‍යාපෘති දෙක සංසන්දනය කරලා වර්ධක මුදල් ප්‍රවාහයන් සොයන්න. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි ගමු ව්‍යාපෘති දෙකක් තියෙනවා A සහ B කියලා. ඒ කියන ව්‍යාපෘතියේ අපි හිතමු පිටත් මුදල් ප්‍රවාහය 10,000යි කියලා. B කියන ව්‍යාපෘතියේ පිටත් මුදල් ප්‍රවාහය 5,000 නම් මේ දෙක සංසන්දනය කරනකොට අපි හිතමු අපි A ට සාපේක්ෂව B සංසන්දනය කරනවා නම් A කියන ව්‍යාපෘතියේ පිටත් මුදල් ප්‍රවාහයෙන් B කියන ව්‍යාපෘතියේ පිටත් මුදල් ප්‍රවාහය අපි අඩු කරනවා. එතකොට 10,000න් 5,000ක් අඩු කරවන් පස්සේ පිටත් මුදල් ප්‍රවාහය කියන වර්ධක පිටත් මුදල් ප්‍රවාහයක් 5,000ක් විදිහට. ඇතුළත් මුදල් ප්‍රවාහයත් මේ විදිහටම අපි A වල ඇතුළත් මුදල් ප්‍රවාහයන්ගෙන් B කියන ව්‍යාපෘතියේ ඇතුළත් මුදල් ප්‍රවාහයන් අඩු කරලා අපි ගන්නවා වර්ධක ඇතුළත් මුදල් ප්‍රවාහයන්. මෙම වර්ධක මුදල් ප්‍රවාහයන් අපි අර විදිහටම වට්ටම් සාධක යොදාගෙන වට්ටම් කරනවා. වට්ටම් කරලා එන උත්තරේ ධන වුණොත් එහෙම අපි දැන් අඩු කරේ A වලින් B තමයි අපි අඩු කරේ. ඒත් අපි B ට සාපේක්ෂව A තමයි හොඳද නරකද කියලා බැලුවේ. එතකොට වර්ධක මුදල් ප්‍රවාහයන්ගේ උත්තරය ධන නම් අපි A කියන ව්‍යාපෘතිය තෝරගන්නවා. වර්ධක මුදල් ප්‍රවාහයන්ගේ
වට්ටම් කරලා එන ශුද්ධ වර්තමාන වටිනාකම ඍණනම් අපි B කියන ව්‍යාපෘතිය තෝරා ගන්නවා. ඉතින් මෙන්න මේ කියන ආකාරයට අපිට තෝරා ගැනීමක් කරන්න පුළුවන්. මීට අමතරව මම පොඩි තව කාරණයක් සඳහන් කරන්නම්. සමන් බණ්ඩාර මහත්මයා සඳහන් කරා ප්‍රාග්ධනයේ පිරිවැය කියන කාරණේ. එතකොට සිසු දරදරිය දැනගන්න ඕන ප්‍රාග්ධනයේ පිරිවැය කිව්වත් වට්ටම් සාධකයේ කිව්වත් නැත්නම් අයිතිකරුවන්ට නැත්නම් ප්‍රාග්ධන යොදන පුද්ගලයන්ගේ අවම අවශ්‍ය කරන ප්‍රතිලාභ අනුපාතය කිව්වත් මෙන්න මේ තුනම කියන්නේ එකම කාරණයක් කියන එකත් මම හිතනවා සිසුන්ට වැදගත් දෙයක් වෙයි කියන කාරණේ. ඔව් ඇත්තටම මම හිතන්නේ අපි නන්දන මහත්මයා මේ වර්ධක මුදල් ප්‍රවාහ මගින් කොහොමද මේ ව්‍යාපෘතිය ගෙයීම සිදු කරන්න කියන කාරණේ මම හිතන්නේ හොඳට පැහැදිලි කරා. ඉතින් ඒ පිළිබඳවත් අපේ සිසුන්ගේ අවධානය යොමු කිරීම ඉතාම වැදගත් වෙනවා. ඉතින් මම හිතන්නේ මේ මූලික මේ අද සාකච්ඡාවේ මූලික කොටස අපි සාකච්ඡාවට භාජනය කළේ ඇත්තටම මේ ආයෝජන තීරණ නැත්තම් දීර්ඝ කාලීන ආයෝජන තීරණ ඇත්තටම සහ ව්‍යාපෘතිය ගෙයීම සම්බන්ධයෙන් තමයි අපි සලකා බැලුවේ. ඉතින් අපි මේ ඊළඟ කොටසට යොමු වුණොත් එහෙම කෙටි කාලීන ව්‍යාපාරයක කෙටි කාලීනව ගනු ලබන තීරණ එහෙම නැත්නම් මේ කියන ආන්තික පිරිවැයකරණය අපි මේ කලමනාකරණ ගිණුම් කරන යටතේ ඔබගේ විෂය නිර්දේශයේ ඉතාම වැදගත් කොටසක් විදිහට සලකනු ලබන මේ ආන්තික පිරිවැයකරණය කියන කොටස අපි දැන් සාකච්ඡාවට භාජනය කළොත් ඉතින් මේකට ප්‍රවිෂ්ටයක් විදිහට කෙටි කාලීන ආයෝජන තීරණ කියන සමාවලට එහෙම නැත්නම් අපි කියන මේ ආන්තික පිරිවැයකරණය මෙන්න මේ මොකක්ද මේ ආන්තික පිරිවැයකරණය කියලා කියන්නේ එහෙම නැත්නම් මොකක්ද ආන්තික පිරිවැය කියලා කියන්නේ ඒ වගේම අපි කොහොමද මේ ආන්තික පිරිවැයකරණයේදී තීරණ ගැනීම සිදු කරන් ලබන්නේ කියලා මේ තීරණ ගැනීම මේ කාර්යයට ප්‍රවිෂ්ටයක් වශයෙන් අපිට පුළුවන්ද මේ සමීර මහත්මයා යම් ආකාරයක හැඳින්වීමක් ලබා දෙන්න. ඔව් ආන්තික පිරිවැයකරණයට අපි යන්නේ ඉස්සෙල්ලා අපි ඉස්සෙල්ලා බලමු මේ ආන්තික පිරිවැය කියන්නේ මොකද්ද කියලා. අපි උදාහරණයක් විදිහට නිෂ්පාදන ආයතනයක් ගත්තොත් නිෂ්පාදන ආයතනයක් භාණ්ඩ නිෂ්පාදනය කරමින් සිටින අවස්ථාවේ යම් කිසි අපි හිතමු 1000ක් නිෂ්පාදනය කරනවා සෑම මාසිකම. ඔවුන් තීරණය කරනවා එක ඒකකයක් වැඩිපුර නිෂ්පාදනය කරන්න. මේ වැඩිපුර එක ඒකකයක් නිෂ්පාදනය කිරීම කරන්න තීරණය කරපු නිසා වැඩිපුර දරන්න සිදුවෙන වියදමට අපි කියනවා ආන්තික පිරිවැය කියලා. ඉතින් මේ කාරණය මත පදනම තමයි ආන්තික පිරිවැයකරණය ගොඩනැගිලා තියෙන්නේ. ආන්තික පිරිවැයකරණය අපි ගත්තම ඒක ප්‍රධාන වශයෙන් මේ කළමනාකරණ ගිණුම් කරණයත් එක්ක කතා කරන කොටසක්. ඔබ දන්නවා ගිණුම් කරණ අපි කොටස් කරනවා මූල්‍ය ඝනකාධිකරණය කළමනාකරණ ඝනකාධිකරණය නැත්නම් කළමනාකරණ ගිණුම් කරණය කියලා. මූල්‍ය කළමනාකරණයේදී ඔබ දන්නවා වෙනමම නීතිමාලාවක් අනුව අපි කටයුතු කරනවා කළමනාකරණ ගිණුම් කරණයේදී වෙනම කටයුතු ආකාරයකට අපි කටයුතු කරනවා. මේ කළමනාකරණ ගිණුම් කරණයටදී ආන්තික පිරිවැය අපි කතා කරද්දී මෙහිදී අපි වියදම් වර්ග කිරීම හාස්පසින්ම වෙනස් වෙනවා වෙනත් ගිණුම් කරන කටයුතු වලට වඩා. ඔබ දන්නවා මූල්‍ය කළමනාකරණ මූල්‍ය ගිණුම් කරණයේදී ඔබ වර්ග කරන වියදම් සිදු කරන කාර්ය අනුව මොන කාර්ය සඳහා වියදම් දරනවද කියන කාර්ය අනුව ඔබ වෙළඳහ ලාභලාභ ගිණුමක් ගත්තොත් ඔබ දකිනවා මූල්‍ය ඝනකාධිකරණයේදී විකුණුම් පිරිවැය ආයතන බෙදා හැරීමේ ආයතන වියදම් පරිපාලන වියදම් බෙදා හැරීමේ වියදම් වෙනත් වියදම් මූල්‍ය වියදම් ආකාරයට කාර්ය අනුව වර්ග කිරීමක් කරනවා. නමුත් අපි මේ ආන්තික පිරිවැයකරණයේදී වියදම් වර්ග කිරීම ඊට වඩා වෙනස්. අපි උත්සාහ ගන්නවා නිෂ්පාදන ඒකකත් එක්ක වියදම වෙනස් වෙන්නේ කොහොමද කියලා බලන්න. කියන්නේ නිෂ්පාදන ඒකකත් එක්ක වියදම හැසිරෙන ආකාරය අනුව වියදම් වර්ග කරන්නේ. ඒකින්ද අපි හැසිරීමේ අනුව තමයි මේදී වියදම් වර්ග කිරීමක් සිදු කරන්නේ ආන්තික පිරිවැයකරණයේදී. ඒ අනුව අපි එක වියදමක් හඳුනා ගන්නවා නිෂ්පාදන ඒකක ගන්න වැඩි කරද්දී ඒ නිෂ්පාදන ඒකකත් එක්ක සමාන්තරව වැඩි වෙන වියදමක් සහ නිෂ්පාදන ඒකක ගන්න වෙනස් වීමේදී වෙනස් නොවන වියදමක් ලෙස වියදම වර්ග කිරීමකට අපි කටයුතු කරනවා. අපි මේ හඳුන්වනවා විචල්්‍ය පිරිවැය සහ ස්ථාවර පිරිවැය කියලා. ඒතර විචල්්‍ය පිරිවැය කියන්නේ නිෂ්පාදන ඒකකයක් වැඩි කරද්දී නිෂ්පාදන ඒකක් වැඩි කරන්න තීරණය කරද්දී අපිට වැඩි කරන්න සිදු වෙන වියදම් ප්‍රමාණය. එතකොට මම මුලින් ඔබට පැහැදිලි කරා ආන්තික පිරිවැය කියන්නේ ඒකකයක් වැඩිපුර නිෂ්පාදනය කරද්දී අපිට දරන්න සිදු වෙන පිරිවැය. ඒකින්ද මේ විචල්්‍ය පිරිවැය සහ ආන්තික පිරිවැය බොහෝ විට එකාගයක් ගන්නවා. බොහෝ විට එකම දෙයක් තමයි මේ දෙකෙන් කතා කරන්නේ. අනිත් වියදම් වර්ගය තමයි ස්ථාවර පිරිවැය. ස්ථාවර පිරිවැයෙන් අපි කතා කරන්නේ වියදම දරන්න සිද්ධ වෙනවා භාණ්ඩ නිෂ්පාදනය කළත් නැතත්. උදාහරණයක් විදිහට අපි ගොඩනැගිල්ලක් කුලියට අරගෙන භාණ්ඩ නිෂ්පාදන කටයුතු කරනවා නම් අපි භාණ්ඩ නිෂ්පාදනය කළත් නැතත් කුලිය ගෙවිය යුතුයි. මෙවැනි අවස්ථාවක එයා අපි ස්ථාවර වියදමක්සේ හඳුන්වනවා. මේ ආකාරයට ආන්තික පිරිවැයකරණය ඔබට තේනවා හාස්පසින්ම වෙනස් ආකාරයකට අපි වියදම් වර්ගීකරණය සිදු කරනවා. ඒ වගේමයි ශුද්ධලාභය ගන්න කිරීමත් සිදු කරන්නේ. එතකොට ඊටත් වඩා හාස්පසින් වෙනස් විදිහට ඔබ මූල්‍ය ගිණුම් කරන්නේ ඉගෙන ගත්තට වඩා. මේ ආකාරයට ආන්තික පිරිවැයකරණයේදී ශුද්ධලාභය ගන්න කරන්නේ කොහොමද කියලා නන්දන මහත්මයා අපි ළමයට පැහැදිලි කරමු නේද? ඔව් ඇත්තටම ඔබ මූල්‍ය කළමනාකරණයේදී මූල්‍ය ගිණුම් කරණයේදී ලාභය ගණනය කරන ආකාරයට නෙවෙයි මේ අවස්ථාවේදී අපි වියදම් වර්ග කිරීම සිදු කරන්නේ. මූලික වශයෙන් අපි සමීර මහත්මයා පැහැදිලි කළා වගේ ස්ථාවර හා විචල්්‍ය විදිහට මේ වෙලාවේදී පිරිවැය බෙදලා තමයි අපි ලාභය ගණනය කිරීමක යෙදෙන්නේ. මූලිකවම අපි විකුණුම් වටිනාකමෙන්
එහි ආන්තික පිරිවැය එහෙම නැත්නම් විචල්්‍ය පිරිවැය අපි අඩු කරනවා. එම විකුණුම් වලින් විචල්්‍ය පිරිවැය අඩු කරන පස්සේ ලැබෙන පිළිතුර තමයි දායකය එහෙම නැත්නම් සහභාගය. සහභාගයෙන් අපි ස්ථාවර පිරිවැය අඩු කරන පස්සේ ලැබෙන පිළිතුර තමයි ලාභය. ඔබට දැන් තිරේ සරල ආකෘතියක් දිස්වේ. මේක කොහොමද අපි ගණනය කරන්නේ කියන කාරණය. එහිදී විචල්්‍ය පිරිවැය සැලකුවාම මේක නිෂ්පාදනය වෙන්නත් පුළුවන්, නිෂ්පාදනය නොවන වෙන්නත් පුළුවන්. සියලුම විචල්්‍ය පිරිවැයන් අපි අදාළ පිරිවැයන් විකුණුම් වලින් අපි විචල්්‍ය පිරිවැයන් ටික අඩු කරනවා. විචල්්‍ය පිරිවැය අඩු කරන පස්සේ ඔබට ලැබෙන සහභාගය නැත්නම් දායකය, දායකයෙන් අපි මුළු ස්ථාවර පිරිවැය අඩු කරන පස්සේ ඔබට ලැබෙනවා ශුද්ධ ලාභය. ඉතින් මෙන්න මේ කියන සටහන ඉතාම වැදගත් ඉදිරියේදී අපි සාකච්ඡාව සිදු කිරීමේදී. මොකද අපි තීරණ ගැනීමේදී අපි බලමු මෙන්න මේ කියන කාරණය, එහෙම නැත්නම් මේ කියන සහභාගය, ඊට අමතරව අපි සාකච්ඡා කරන ඉස්සරහට සමච්ඡේද ලක්ෂය, ආරක්ෂක ආන්තිකය, ලාභ පරිමා අනුපාතය, මෙන්න මේ කියන කාරණා අපි කොහොමද තීරණ ගැනීම හා සම්බන්ධ වෙන්නේ මොනාකාරද කියන එකත්, ඊට අමතරව මෙම ආන්තික පිරිවැයකරණයේදී මොන වගේ උපකල්පන මත පදනම් වෙලාද අපි මේ කියන තීරණ ගැනීම සිදු කරන්නේ කියන කාරණයත් සමන් බණ්ඩාර මහත්මයාට පැහැදිලි කරන්න පුළුවන්. ඇත්තටම අපි මේ කියන ලාභ පරිමා විශ්ලේෂණය මේක ඇත්තටම අපි සඳහන් කරන්නේ මේ නන්දන මහත්මයා සඳහන් කරන ලද කොහොමද විකුණුම් පිරිවැයෙන් විචල්්‍ය පිරිවැය අඩු කරගෙන දායකයේ සහ ස්ථාවර පිරිවැය අඩු කරගෙන අපි ශුද්ධ ලාභය ගන්නේ කරනවා. මෙන්න මේ කාරණා තීරණ ගැනීමට අදාළ කරගැනීමේදී අපි එක් ශිල්ප ක්‍රමයක් පාවිච්චි කරනවා. මේකට අපි කියනවා ලාභ පරිමා විශ්ලේෂණය. අපි කියනවා මේ CVP ඇනලිසිස්, නැත්නම් CVP විශ්ලේෂණය කියලා කියනවා. මෙන්න මෙහිදී මත අපි මේ තීරණ ගැනීමට අපි මේ කතා කරන ලද සංකල්ප දායකය එහෙම නැත්නම් සහභාගය මේවා තීරණ ගැනීමට භාවිත කිරීමේදී අපි මූලික උපකල්පන කිහිපයක් මත අපි කියනවා මේවට මේ CVP විශ්ලේෂණයේ පවතින උපකල්පනය. එහෙම නැත්නම් ලාභ සමච්ඡේද විග්‍රහයේදී එහෙම නැත්නම් ලාභ පරිමා විශ්ලේෂණයේ පවතින උපකල්පනයන් කියලා. මෙන්න මේ උපකල්පනයන් මත පදනම් වෙලා තමයි අපි මෙන්න මේ තීරණ ගැනීමේ කටයුතු සිදු කරන්නේ. ඉතින් එකක් තමයි ප්‍රධාන කාරණයක් තමයි මේ සමීර මහත්මයා පැහැදිලි කර පරිදි අපේ මේ කිසියම් ආකාරයක දරණ ලබන මුළු පිරිවැය අපිට වර්ගීකරණය කළ හැකියාවක් කර යුතු වෙනවා ස්ථාවර සහ විචල්්‍ය පිරිවැය ලෙසට. එම වර්ගීකරණය මත පදනම් වෙලා තමයි අපි මේ ලාභ පරිමා විශ්ලේෂණයේ තීරණ ගැනීම සිදු කරන්නේ. ඊළඟ කාරණේ තමයි යම් අවස්ථාවකදී ස්ථාවර පිරිවැය අපගේ ක්‍රියාකාරී මට්ටම තුළදී ව්‍යාපාරයේ ඒකක ගණන එහෙම නැත්නම් නිමවම සමග නොවෙනස්ව පවතින බවත්, විචල්්‍ය පිරිවැය එහෙම නැත්නම් නව ඒකකයක් නිෂ්පාදනය කිරීම සඳහා දරණ ලබන පිරිවැය අපගේ සලකා බලන ලබන ධාරිතාවය තුළදී ඒකක ගණන සමානුපාතිකව වෙනස් වන බවත් අපි උපකල්පනය කරනු ලබනවා. ඉතින් ඊළඟ එක තමයි අපි සලකා බලන ලබන ධාරිතා මට්ටම තුළදී අපගේ ඒකකයක විකුණුම් මිල සහ ඒකකයක විචල්්‍ය පිරිවැය වෙනස් වෙන්නේ නැහැ කියලා අපි උපකල්පනය කරනවා. ඉතින් මෙහිදී අතන හොඳම උදාහරණය තමයි මම උදාහරණයක් අරන් පැහැදිලි කරොත් අපි හිතමු එක ඒකකයක් විකුණන්න අපිට එක ඒකකයක් විකුණන්න රුපියල් 10කට. නැත්නම් ඒකක දෙකක් විකුණන්න එහෙමනම් අපි රුපියල් 20කට. තුනක් විකුණන්න ඒක රුපියල් 30කට. 10ක් විකුණනත් රුපියල් 100ක් බවට පත් වෙනවා. ඉතින් එතකොට අපි දන්නවා ආදායම් ශ්‍රිතය ඒකක සහ ඒකකවල ශ්‍රිතයක් එහෙම නැත්නම් සල්ල රේඛාවක් විදිහට තමයි හැසිරෙන්නේ. ඉතින් ඒ වගේම තමයි විචල්්‍ය පිරිවැය. අපි හිතමු විචල්්‍ය පිරිවැය ඒකකයකට රුපියල් 8යි නම් අපි හිතනවා ඒකක දෙකක් නිෂ්පාදනය කිරීමට රුපියල් 16ක් වැය වෙනවා. නමුත් ප්‍රායෝගික තත්ත්වයකත් වොත් එහෙම අපි නිම නිෂ්පාදනය කරන ඒකක ගාන වැඩි වෙන්න යම් අවස්ථාවකදී මහා පරිමාණ පිරිමැසුම නිසා ඒකකයක පිරිවැය අඩුවීමක් විය හැකියි. නමුත් මෙහිදී මෙම ලාභ පරිමාණ විශ්ලේෂණයේදී අපි උපකල්පනය කරනවා අපේ සලකා බලන ධාරිතාවය තුළදී ඒකකයක විචල්්‍ය පිරිවැය නොවෙනස්ව පවතින බව. ඒ වගේම තමයි අපගේ මේ සලකා බලන ලබන ධාරිතාවය තුළදී භාවිත කරන ලබන තාක්ෂණය නැත්නම් එහි කාර්යක්ෂමතාවය සහ නිෂ්පාදන ක්‍රම වෙනස් කරන්නේ නැහැ. ඒවා නොවෙනස්ව පවතින බව. උදාහරණයක් විදිහට ගත්තොත් අපි හිතමු දැන් විකුණුම් මිල එක එකයක් විදිහට විකුණන්නේ රුපියල් 10යි. දෙකක් විකුණන්නේ රුපියල් ඒකකයක විකුණුම් මිල රුපියල් 10යි. නමුත් ප්‍රායෝගිකව මොකද වෙන්නේ? වට්ටම් සහ දීමනා වැනි දෑ නිසා එක විකුණුම් මිල අඩුවීමක් වෙන්න පුළුවන්. නමුත් ඒ පිළිබඳව අපි මෙහිදී සලකා බැලීමක් කරන්නේ නැහැ. අපි උපකල්පනය කරනවා විකුණුම් මිල නොවෙනස්ව පවතිනවා කියලා. ඉතින් නිෂ්පාදන තාක්ෂණයේ එමත කාර්යක්ෂමතාවය වැඩි වෙද්දී විචල්්‍ය පිරිවැය අඩුවීමක් වෙන්න පුළුවන් ඒකකයක. නමුත් ඒ පිළිබඳව අපි අවධානය යොමු කරන්නේ නැහැ. අපි උපකල්පනය කරනවා ඒකකයක විචල්්‍ය පිරිවැය අප සලකා බලන ලබන ධාරිතාවය තුළදී නොවෙනස්ව පවතිනවාය කියලා. ඉතින් මේ ඔබට තිරේ දකින්න පුළුවන් මේ මම කිව්ව කාරණා පිළිබඳ යම් ආකාරයක පැහැදිලි කිරීමක්. මුල් ආදායම රේඛීය ශ්‍රිතයක් ලෙස හැසසෙනවා කියලා කියනවා අපි. විචල්්‍ය පිරිවැය ඒකක ගානත් එක්ක සලකා බලද්දී ක්‍රමානුකූලව වැඩි වෙන බව ඔබ දකිනවා. ඒ වගේම ඒකක ගාන වෙනස් වෙන විටත් ස්ථාවර පිරිවැය නොවෙනස්ව පවතින ආකාරයත් ඔබ පැහැදිලිව දකිනවා. ඒ වගේම තමයි අපි ඊළඟට අවධානය යොමු කළ යුතු කාරණේ වෙන්නේ
මෙම CVP විශ්ලේෂණය එහෙම තමයි මේ කියන ලාභ පරිමාව විශ්ලේෂණය භාවිත කරන ලබන්නේ කුමන අවස්ථාවලදීද? ඉතින් අතන මෙය මූලිකව අපිට භාවිත කරන්න පුළුවන් අයවැය සැලසුම් කරන්නේදී. එහෙම නැත්නම් අපිටම ඊළඟ වසර තුලදී අපි කොපමණ විකුණුම් ප්‍රමාණයක් ජනිත කළ යුතුද? එහෙම නැත්නම් කොපමණ ලාභයක් ඉපයිය යුතුද? මෙන්න මේ කාරණා තීරණය කිරීමේදී අපි පසුව මේවා එක් එක් වශයෙන් සාකච්ඡාවට භාජනය කරනවා. මෙන්න මේ කාරණා තීරණය කරද්දී අපිට මේ ලාභ පරිමාව විශ්ලේෂණය වැදගත් වෙනවා. ඒ වගේම තමයි අපි විකුණු ලබන ඒකකයක මිල කොපමණක් විය යුතුද? යම් ආකාරයක ලාභයක් ලබා ගැනීම සඳහා මිල කොපමණක් විය යුතුද? ඒ වගේම අපි දුම් අපි භාණ්ඩ කීපයක් නිෂ්පාදනය කරන අවස්ථාවදී එක් එක් භාණ්ඩයෙන් කොපමණ ප්‍රමාණයක් අපේ ලාභදායීත්වය උපරිම කරන පරිදි එක් එක් භාණ්ඩයෙන් කොපමණ ප්‍රමාණයක් නිෂ්පාදනය කළ යුතුද යන්න තීරණය කිරීම සඳහාත් අපි මෙමේ අපි කතා කරන ලාභ පරිමාව විශ්ලේෂණය භාවිත කිරීමේ හැකියාවක් ලැබෙනවා. මම හිතන්නේ මෙන්න මේවා තමයි මූලිකව අපිට මේ ලාභ පරිමාව විශ්ලේෂණයේදී භාවිත කළ හැකි අවස්ථා වෙන්නේ. ඉතින් මට ඊළඟට මම කැමති අපි ඊළඟ කොටසට යොමු වෙන්න. ඉතින් මම කැමති අපේ සමීර මහත්මයාගෙන් දැනගන්න මොනවද මේ ලාභ පරිමාව විශ්ලේෂණයේදී අපි භාවිත කරන ලබන විවිධ ශිල්ප ක්‍රම. ඊටාම කෙටියෙන් අපිට පැහැදිලි කරොත් මෙහිදී පාවිච්චි කරන ලබන ශිල්ප ක්‍රම. ඔව් මුලින්ම නන්දන මහත්මයා පැහැදිලි කරා සහභාගී කියන කාරණය. සහභාගී කියන්නේ විකුණු මිලෙන් ඒකකක විචල්්‍ය පිරිවැය අඩු කරාම අපිට ලැබෙන අගය සහභාගී කියලා අපි හඳුනනවා. ඒක නන්දන මහත්මයා මුලින් අපිට පැහැදිලි කරා. ඊපස් මේ සහභාගී යොදාගෙන අපිට ගන්නේ කරන්න පුළුවන් ලාභ පරිමාව අනුපාතය. අපි උත්සාහ කරනවා දායකය විකුණුම් මිලෙන් කොපමණ අනුපාතයක්ද කියලා පෙන්වන්නේ. අපි දායකය බෙදනවා ඒකකක විකුණුම් මිලෙන් වැඩි කරන සියෙන්. එතකොට අපි අනුපාතය ලබා ගන්නවා. අපි ඒකට කියනවා දායක ලාභ පරිමාව අනුපාතය කියලා. ඉන්පසු අපිට වැදගත් කාරණා තමයි මේ ලාභ සමච්ඡේද ලක්ෂය කියන කාරණය. ලාභ සමච්ඡේද ලක්ෂය කියන එකේ තේරුම තමයි ව්‍යාපාරයේ ලාභ පාඩු නොලබන අවස්ථාව. ව්‍යාපාරයේ ලාභත් නැහැ පාඩු නැහැ කියන්නේ සුද්ධ ලාභය කියන කාරණේ බිඳුව වෙන අවස්ථාව. ඔබට නන්දන මහත්මයා මුලින් පැහැදිලි කරා ලාභලාභ ගිනුම හදද්දී අපි විකුණුම් ආදායමෙන් විචල්්‍ය පිරිවැය අඩු කරලා දායක ලබා ගන්නවා. දායකයෙන් ස්ථාර පිරිවැය අඩු කරලා තමයි අපි ලබා ගන්නේ ශුද්ධ ලාභය. මේ ශුද්ධ ලාභයේ බිඳුවේ විය යුතුයි සමච්ඡේද ලක්ෂයේදී. ශුද්ධ ලාභයේ බිඳුව වෙන්න නම් දායකය සහ ස්ථාර පිරිවැය සමාන අගයක් විය යුතු බව ඔබට දැන් පැහැදිලි කාරණයක්. එහේ ඔබට දැන් මේ ස්ථාර පිරිවැය යොදාගෙන අපිට පුළුවන් ලාභ සමච්ඡේද ලක්ෂය යොදා ගණනය කරන්න. මොකද ස්ථාර පිරිවැය සහ දායකය ලාභ පාඩු නොලබන අවස්ථාවේ සමාන නිසා ඒ දැන් තිරේ දිස් වෙන ගන්න එක ආකාරය ඔබ දන්නවා. ස්ථාර පිරිවැය සමානයි ලාභ පාඩු නොලබන අවස්ථාවේ මුළු දායකට. ඒකින්ද මුළු දායකය කියලා හිතලා අපි ස්ථාර පිරිවැය අරගෙන ස්ථාර පිරිවැය බෙදනවා ඒකකයක දායකෙන් ඒකකයේ සහභාගීන් එවිට අපිට ලැබෙනවා කොපමණ ඒකක ගණක් අපි නිපදවිය යුතුද ලාභ පාඩු නොලැබීම සඳහා. මෙම ඒකක ගණ ඒකකයක විකුණුම් මිලෙන් වැඩි කළත් අපිට ලබා ගන්න පුළුවන් සමච්ඡේද ලක්ෂයේ විකුණුම් ප්‍රමාණය රුපියල් වලින්. නැත්නම් අපිට තවත් ක්‍රමයක් තිරේ දිස් වෙන ස්ථාර පිරිවැය අපි බෙදනවා දායක විකුණුම් අනුපාතයෙන්. මේ ආකාරය තමයි සමච්ඡේද ලක්ෂය අපි ගන්නේ කරන්නේ. මින්පසු තවත් ඔබට වැදගත් කාරණයක් තමයි නැවත ඔබට ඊළඟ සටහනේ දැක්වෙනවා මේ ආරක්ෂිත ආන්තිකය. ඇත්තටම ආරක්ෂිත ආන්තිකය කියන්නේ අපි භාණ්ඩ නිෂ්පාදනය කරද්දී යම් කිසි ඒකක ප්‍රමාණයක් දක්වා අපි නිෂ්පාදනය කළ යුතුයි ලාභ පාඩු නොමැති තත්ත්වයකට. එතනින් පසුව නිෂ්පාදනය කරන සෑම භාණ්ඩයක්කින්ම ලැබෙන දායකය ව්‍යාපාරයේ ලාභය සඳහා දායක වෙනවා. කනිස ආරක්ෂිත ආන්තික කියන්නේ සමච්ඡේද ලක්ෂයේ සිට ඊට එහා අපි අයවැයගත ප්‍රමාණය දක්වා නිෂ්පාදනය කරන ප්‍රමාණය. ඒකයි අපිට තිරේ දිස් වෙන අයවැයගත විකුණුම් අඩු කිරීම සමච්ඡේද ලක්ෂයේ විකුණුම් එක ප්‍රමාණය. ඒ අපි ආරක්ෂිත ආන්තික කියලා පෙන්වනවා. මේ අපිට රුපියල් වලින් පෙන්වන්න පුළුවන් රුපියල් ලගෙන් ආරක්ෂිත ආන්තික ගන්න එකන ශුද්ධ ලාභයේ දායක විකුණුම් අනුපාතයෙන් බෙදීම තුලින්. මින්පසු ඔබෙන් නැවත නැවත පරීක්ෂාවට ලක් කරපු කාරණයක් අපේක්ෂිත ලාභයත් එක්ක කොපමණ ඒක ප්‍රමාණයක් අපි නිපදවි යුතුද? ඔබ දන්නවා අපි ලාභ පාඩු නොලැබීම සඳහා ස්ථාර පිරිවැය බෙදිය නොලැබීමේදී නිෂ්පාදනය කළ යුතු ඒකක ගන්න ලබා ගන්න ස්ථාර පිරිවැය බෙදන්න ඕන ඒකක දායකයෙන්. අපි අපේක්ෂිත ලාභයක් එක්ක නිපදවි යුතු නම් අපි ස්ථාර පිරිවැයට අපේක්ෂිත ලාභය එකතු කරලා ඒකක දායකයෙන් බෙදනවා. සුළු ගණනය කිරීමයි ඔබට සිදු කරන්න වෙන්නේ. ස්ථාර පිරිවැයට අපේක්ෂිත ලාභය එකතු කළා ඒකක දායකයෙන් බෙදීම තුලින් ඒකක ගාණ ලැබෙනවා. ඒකක ගාණ ඒකකක වටිනාකමෙන් වැඩි කරලා අපිට රුපියල් ගාණ රුපියල් ලගේ ලබා ගන්න පුළුවන්. මේ ආකාරයට අපි ගණිතමය ආකාරයට ගණනය කළත් මීටත් වඩා රසවත් ආකාරයට ඔබට ගණනය කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා ප්‍රස්ථාරික ක්‍රමය. ඔබේ විභාගයේදී කීපවතාව පරීක්ෂාවට ලක් කරපු ක්‍රමය. නන්දන මහත්මයා අපි ඒක ළමයට පැහැදිලි කළොත් කොහොමද ප්‍රස්ථාර මාර්ගයෙන් විසඳන්නේ කියලා. ඔබට ඇත්තටම සමීර මහත්මයා පැහැදිලි කළා කොහොමද අපි ගණිතමය ආකාරයට මේ කියන ඒකක සහභාගී එහෙම නැත්නම් ඊට අමතරව ව්‍යාපාරී ලාභ සමච්ඡේදන ලක්ෂයේ විකුණුම් වලින් සහ ඒක වලින් කොහොමද ගණනය කරන්නේ ඊට අමතරව ඔබට ආරක්ෂක ආන්තිකය කොහොමද ගණනය කරන්නේ කියන කාරණය සහ ඉලක්කගත ලාභයක් සඳහා යනකොට
මොන ඒකක ප්‍රමාණයද ගණනය කරන්න කියන එක පැහැදිලි කිරීම කියදුනා. මීට අමතරව ඔබගේ නිතරම සමහර අවස්ථාවදී විභාග ප්‍රශ්න පත්‍රවලදී විමසන කාරණයක් තමයි ඔබ කොහොමද මේක රූප සටහනක් මාර්ගෙන් ඉදිරිපත් කරන්න කියන කාරණේ. නැත්තම් මේ මේ කියන්නේ ලාභ පරිමා විග්‍රහය ඔබ කොහොමද රූප සටහනක් ආකාරයට පෙන්වන්නේ කියන කාරණේ. ඉතින් ප්‍රධාන වශයෙන් අපිට රූප සටහන් දෙකක් ආශ්‍රයෙන් පුළුවන් මේ කියන එක පැහැදිලි කරන්න. එකක් අපි කියනවා ලාභ පරිමා ප්‍රස්ථාරය, අනිත් එක තමයි අපි ලාභයේ පමණක් එකක් තමයි පිරිවැය ලාභ පරිමා ප්‍රස්ථාරය. ඔබට දැන් තිරයේ දිස්සෙනවා එම පිරිවැය ලාභ පරිමා ප්‍රස්ථාරය. ඔබට එහිදී අපි මුලින් සඳහන් කර පරිදි මුළු ආදායම අංශක 45 රේඛාවෙන් පෙන්වනවා. ඊට අමතරව ස්ථාවර පිරිවැය කොළපාට රේඛාවෙන් එක ඒකක සංඛ්‍යාවත් එක්ක නොවෙනස් වෙන රේඛාවක් විදිහට පෙන්වනවා. ඊට අමතරව ස්ථාවර පිරිවැයට විචල්්‍ය පිරිවැය එකතු කරුවන් පස්සේ තමයි මුළු පිරිවැය රේඛාව හැදෙන්නේ. එතකොට මුළු පිරිවැය රේඛාව පටන් ගන්නේ ස්ථාවර පිරිවැය රේඛාව පටන් ගන්නා ස්ථානයේ. ඊට හේතුව තමයි නිෂ්පාදනය කරත් නැතත් අපිට ස්ථාවර පිරිවැය දරන්න වෙනවා. ඒතර නිෂ්පාදනයේ පටන් ගන්නවත් එක්කම තමයි අපිට විචල්්‍ය පිරිවැය දැරීමට සිදු වෙන්නේ. එතකොට මුළු ස්ථාවර පිරිවැය පටන් ගන්න මුළු පිරිවැය පටන් ගන්නවා අපි ස්ථාවර පිරිවැය පටන් ගන්නා ස්ථානයේම. ඒතර ස්ථාවර පිරිවැයේ මුළු පිරිවැය අතර වෙනස අපි විචල්්‍ය පිරිවැය විදිහට මෙහිදී දක්වලා තියෙනවා. ස්ථාවර පිරිවැය මුළු පිරිවැය රේඛාව මුළු ආදායම් රේඛාව ඡේදනය වෙන අවස්ථාව තමයි මුළු ආදායම මුළු වේදමට සමාන වෙන අවස්ථාව. අපි නැත්තම් කියනවා සමච්ඡේදක ලක්ෂය. එතකොට සමච්ඡේදක ලක්ෂයේ සිට අපි ඒකක අක්ෂයට ඉරක් ඇන්දොත් ඒ අවස්ථාවේදී අපිට ලැබෙන උත්තරේ තමයි සමච්ඡේදක විකුණුම් ඒකක ප්‍රමාණය. එම සමච්ඡේදක ලක්ෂයේ සිට ආදායම් රේඛා ආදායම් අක්ෂය දිහාට අපි ඉරක් ඇන්දොත් එම අවස්ථාවේ අපිට ලැබෙන සමච්ඡේදක විකුණුම් ප්‍රමාණය. ඊට අමතරව අපි ලාභ පරිමා ප්‍රස්ථාරය කෙරෙහි අවධානය යොමු කරොත් එහෙම ඒකත් මේ කියන කාරණේමයි පැහැදිලි කිරීමකෙ දෙන්නේ. නමුත් ඔබට දකින්න හම් වෙන්නේ ලාභ රේඛාව පමණයි. එවැනි අවස්ථාවන් වලදී ඔබට පේනවා ඉස්සරහම අලාභයකින් තමයි පටන්ගෙන තියෙන්නේ. ඊට හේතුව තමයි මූලික වශයෙන් ව්‍යාපාරේ පටන් ගන්නකොටම ස්ථාවර පිරිවැය විතරයි තියෙන්නේ, විකුණුම් නැත්නම් ආදායම් පටන්ගෙන නැහැ. එතකොට අලාභයේ පටන් ගන්නේ ස්ථාවර පිරිවැයට සමාන ප්‍රමාණයකින්. ඉන් පස්සේ අපි විකුණුම් සිදු කරගෙන යනකොට අලාභය ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා කිසියම් අවස්ථාවකදී ඒකක අක්ෂය ඡේදනය වෙනවා. එහෙම නැත්නම් අලාභයේ බිඳුවක් වෙන අක්ෂය ඡේදනය වෙනවා. එවැනි අවස්ථාවේදී ඔබට ලැබෙන ඒකක ප්‍රමාණය තමයි ලාභ සමච්ඡේදනය වෙන අවස්ථාවේ නැත්නම් ලාභයේ බිඳුවක් වෙන අවස්ථාවේදී ව්‍යාපාරයේ විසින් විකුණන එකක ගණන. ඉතින් මෙන්න මේ ආකාරයට එම අවස්ථාවෙන් උඩ ප්‍රමාණයේ ලාභ ප්‍රමාණයත් එම ඒකක රේඛාවෙන් ඉස්සලා තියෙන රේඛාව පහළ තියෙන කොටස අලාභ කොටස විදිහට අපි හඳුනා ගන්නවා. මෙන්න මේ ආකාරයට අපිට පුළුවන් පිරිවැය ලාභ පරිමා ප්‍රස්ථාරයත් ලාභ පරිමා ප්‍රස්ථාරයත් අපිට පැහැදිලි කිරීමක යෙදෙන නැත්නම් ඔබට විග්‍රහ කිරීමක යෙදෙන. ඔයතරම මම හිතන්නේ නන්දන මහත්මයා පැහැදිලිව සඳහන් කරා මේ ප්‍රස්ථාර මාර්ගයෙන් මේ කොහොමද අපි නිරූපණය කරන්නේ කියන කාරණේ. ඉතින් අද කාල වේලාව ඇත්තටම මෙතනින් හමාර වෙනවා. අද දවස තුලදී අපි මූලිකව සාකච්ඡාවට භාජනය කළේ ඔබගේ විෂය නිර්දේශය තුළ කලමනාකරණ ගිණුම් කරණයට අදාළව සාකච්ඡා කරනු ලබන ආයෝජන තීරණ ගැනීම, එහෙම නැත්නම් ප්‍රාග්ධන ව්‍යාපෘති ඇගීම සහ එමෙහිදී මුදල් ප්‍රවාහ ගණනය කරන්නේ කොහොමද, සහ එම මුදල් ප්‍රවාහ වට්ටම් ගත කරන්නේ කොහොමද, ශුද්ධ වර්තමාන අගය කියන කාරණේ කොහොමද සලකා බලන්නේ, පිළ ගෙවුම් කාලය කොහොමද ගණනය කරන්නේ, මෙන්න මේ කියන කාරණා සහ අවසාන වශයෙන් අපි කෙටි කාලීන තීරණ ගැනීම, එහෙම නැත්නම් ආන්තික පිරිවැයකරණය කියන කොටස තමයි අද සාකච්ඡාවට භාජනය කළේ. ඉතින් මම හිතනවා මේ පිළිබඳව ඔබට යම් ආකාරයක අවබෝධයක් ලබා ගන්න හැකියාව ලැබෙන්නේ නැති මෙන්න මේ පැයක කාලය තුලදී. ඉතින් අපි නැවතත් ගිණුම් කරණය සඳහා වන මෙවැනිම වැඩසටහනකින් ඔබ සමග එකතු වෙනකන් අදට අපි ඔබගෙන් සමගෙන් යනවා. ඔබ සමට ආයුබෝවන්.